තෙරුවන් සරණයි හැමදෙනාටම අදත් අපි සුපුරුදු පරිදි අපේ භාවනා කමටහන් සාකච්ඡා කිරීම සඳහා එකතු වෙන දවස විවහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ මාර්තු මාසයේ 4 වෙනිදා සිකුරාදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලැන්ඩරේ ඒ වගේම අපි ශ්‍රී ලංකා වේලාවෙන් දැසන 5:30ට මේ හමුව පවත්වන්නේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් දන් සභාවට සම්බන්ධ වී සිටිනවා සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු ඉතින් මේ භාවනා කමඨහන් සාකච්ඡාවේ මූලික ඉලක්කය අපි තෝරාගෙන තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඔස්සේ මාර්ග සත්‍ය පැහැදිලි කර ගැනීම නිවන් මඟ නිවෙන මඟ එලිපෙහෙලි කර ගැනීම. ඉතින් එහි මූලික වශයෙන් ගත්තම ප්‍රඥා සීල සමාධි වශයෙන් වැඩි යුතු ශික්ෂා මාර්ග තුනක් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තිබෙනවා. ඉවැනි ශික්ෂා මාර්ග තුනක් ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ පෞරුෂය ඉලක්ක කරගෙන සීල ශික්ෂාව ඉලක්ක වෙලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ නැඹුරු වෙලා තියෙන්නේ අපේ චර්යාත්මක අංශයට. ඒ කියන්නේ අපේ කායික හැසිරීම, වචන භාවිතය, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, තනතුරු භූමිකා මෙහෙයවීම ආදී කය වචන දෙක මුල් කරගත්තා වූ චර්යාත්මක අංශයක් අපේ තිබෙනවා. ඒකට අපි චරිතය කියලාත් කියනවා. අන්න ඒ අංශයට යොමු වෙලයි තියෙන්නේ මේ සීල ශික්ෂාව. ඒ කියන්නේ ඒ අංශේ වැඩි දියුණු කරන්න, යහපත් කරන්න, නිවැරදි කරන්න. ඊළඟට සමාධි ශික්ෂාව නැඹුරු වෙලා තියෙන්නේ අපේ චිත්තාවේගී අංශයේ හැඟීම් පැත්ත, අපේ සිතුම් පැතුම් රටාව පාලනය කරගන්න, නිවැරදි කරගන්න, පිරිසිදු කරගන්න, යහපත් කරගන්න. ඊළඟට ප්‍රඥා ශික්ෂාව යොමු වෙලා තියෙන්නේ නිවනට අදාළ වන පරිදි අපේ අවබෝධය නිවැරදි කරන්න. අපේ අවබෝධමය අංශය නිවැරදි තලයට ගේන්නටයි ප්‍රඥා ශික්ෂාව යොමු වෙලා තියෙන්නේ. ප්‍රඥා ශික්ෂාව ඉලක්ක වෙලා තියෙන්නේ, නැඹුරු වෙලා තියෙන්නේ මේ පැත්තට. ඔය විදිහට බලපුවහම අපේ පෞරුෂය යහපත් පැත්තට ගන්නටයි මේ ශික්ෂා තුන සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ශික්ෂා තුනට අදාළව තියෙනවා අංග 8 උද්දේශනා වෙලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප යනුවෙන් හරි දැක්ම සහ නිවැරදි සිතුම් පැතුම් රටාව යනුවෙන් ප්‍රඥා ශික්ෂාවත් ඒ වගේම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා යහපත් වූ අදහස් හුවමාරුව කතාබහ sannivedane සම්මා වාචා ඒ වගේම නිවැරදි කායික ක්‍රියාකාරකම් සම්මා කම්මන්ත සහ නිවැරදි ජීවනෝපාය සම්මා ආජීව කියලා මේ සීල ශික්ෂාවට අදාළ අංග තුනකුත් ඒ වගේම සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් යහපත් වූ වෑයම උත්සාහය වීර්යය ඒ වගේම සතිමත් බව සම්මා සති ඒ වගේම සම්මා සමාධි චිත්ත පාරිශුද්ධිය යනුවෙන් සමාධි ශික්ෂාවට අදාළ මාර්ගාංග තුනකුත් වශයෙන් මේ සීල සමාධි ප්‍රඥා තුන වර්ධනය කිරීමට උපකාරී වන්නා වූ මාර්ග අංග 8කුත් දේශනා වෙලා තිබෙනවා. ඉතින් ওই විදිහට අපි මේ මාර්ගය සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම මේ මාර්ගාංග වැඩිම පිළිබඳව අපි යොමු වෙලා ඊට අදාළ කුසලතා සෑහෙන පමණ දැන් වර්ධනය කරගෙන ඉන්නේ. එතකොට අපි මේ සඳහා තෝරාගෙන තියෙන භාවනා ක්‍රමය, භාවනා කියන්නේ කුසල් වැඩිවීමට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ කුසලතා අංශ තුන වැඩි දියුණු කිරීමටයි භාවනා කියන්නේ. ඒ සඳහා අපි තෝරාගෙන තියෙන භාවනා ක්‍රමය වන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය. එහි මූලික ලක්ෂණය
සිහි නුවණ ඊර්ය ප්‍රමුඛ කර ගැනීම මූලික කර ගැනීම. එතකොට එහිදී අපි ඒ තුන තමයි ඉස්තර වෙලාම වර්ධනය කරගන්නේ. සතිපට්ඨාන සූත්‍රය අපි පහු කරලා තියෙනවා. එහි අනුපස්සනා හතරම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන්. ඉතින් ඒ අනුපස්සනා හතරම එහි අන්තර්ගත කමඨහන් අපි පැහැදිලි කරගෙන තිබෙනවා. ඒ වගේම දැන් අපි ඒවා භාවිත කරන අය ඒවා පුරුදු පුහුණු වෙලා ඒවා අපේ සාමාන්‍ය ජීවිතය තුළ අපි දැන් භාවිත කරනවා. ඒක අපිට මතකයි මේ ආරම්භ වුණේ ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති කියලා කමඨහන් තුනකින්. සිහියත් විමසුම් නුවණත් වීර්යයත් කියන තුන වර්ධනය කර ගැනීමට තමයි මේ කමඨහන් තුනම නිර්දේශ කරලා තියෙන්නේ, දක්වලා තියෙන්නේ. ආනාපාන සතිය හුඟක්ම හුස්මට ස්වභාවික සංසිද්ධියකට අවදිමත් භාවයක් පවත්වා ගන්න උරු පුරුදුය. ඒකයි මෙහි ප්‍රධාන ලක්ෂණය. ඊළඟට ඉරියාපතයට ආපුවාම අපි යම් ඉරියව්වක් පවත්වමින් සරල කායික ක්‍රියාවක යෙදෙමින් එහි සිහිය පැවැත්වීම. සම්පජාන පබ්බේට ආපුවාම අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී ආදී වශයෙන් දක්වලා තියෙන්නේ සරල ක්‍රියාවක යෙදෙමින් අර ඉරියව් හතරට වඩා සංකීර්ණ එදිනෙදා ජීවිතේ අපි කරන සරල ක්‍රියාවක යෙදෙමින් අපි සිහිනුවන ප්‍රයත්නෙම. ওই විදිහට සතිමත් බවත්, සෝදිසිමත් බවත්, වීර්යයත් කියන තුන තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තියෙන්නේ. සතිමා සම්පජානෝ ආතාපි කියලා ඔය ගුණාංග තුන මූලික වශයෙන්ම සතිපට්ඨාන දේශනාවේ දිගටම යනවා. ඒ ගුණාංග දැන් අපි වර්ධනය කරගෙන තිබෙනවා. අපිට පුළුවන්කම තියෙනවා අර කියපු හුස්මට අවධානය යොමු කරන්න වගේම ඉරියව්වේ සිහිය පවත්වන්න පුළුවන් වගේම එදිනෙදා වැඩ කටයුතු වල සිහිය පවත්වල ඒවා නිවැරදිව තමන්ට, අනුන්ට, ලෝකයට, පරිසරයට අයහපතක් නොවන විදිහට ඒ ඉරියව් පවත්වන්න වගේම ඊටත් එහා ගිය කාය, වේදනා, චිත්ත, ධම්ම වශයෙන් මේ නාම රූප ධර්ම කෙරෙහි අවදිමත් වෙන්න, ඒ අවදිමත් භාවය තුළ ඒ නාම රූප ධර්ම සමග අනිශ්චිත විහරණය කරන්න දැන් අපිට පුළුවන්. අනිශ්චිත විහරණය කිව්වේ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව මේ නාම රූප ධර්ම සමග පවතී. ඒකයි අනිශ්චිතෝ විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. ඔක තමයි කුසලතාවය. ඔක අපි මෙහි ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේදී අපි ඕක පැහැදිලි කරගත්තා. දිට්ඨ මත්තං, සුත මත්තං, මුත මත්තං, විඤ්ඤාත මත්තං කියලා. දකිනවා සහ පෙනෙනවා. ඒක දැන් අපි දන්නවා ඒක හේතුඵල ධර්මතාවයක්, නාම රූප ධර්ම ක්‍රියාත්මක වීම. ඉතින් දැකීමෙන්ම බැලීමෙන්ම ඒක අවසන් කරගන්න. අවසන් කරගන්න. ඒ කියන්නේ එතනින් එහාට කෙලෙස් හදාගන්නේ එහි දැක්ක දේ හෝ බැලූ දේ තණ්හා මාන දිට්ඨි වශයෙන් එහි ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. ඒකයි සුත මත්ත. ඇසුණා හෝ ඇහුවා කොයි එකත් ඉතින් හේතුඵල ධර්මානුකූලයි. ඇසුණත් ඇහුවත් අපි ඒක එතනින් ඉවරයි. සුතේ සුත මත්ත ඉවරයි කියන්නේ එතන ඉඳලා ඒක සම්බන්ධ කරගෙන කෙලෙස් හදාගන්නේ නැහැ, රාග දේශ මොහ ඇති කරගන්නේ නැහැ. ඒකයි මුතේ මුත මත්ත. යමක් නාසයෙන් නාසයට දැනුණ, දිවට දැනුණත්, කයට දැනුණත්, ගඳක් රසක් පහස වින්දත්, ගඳක් රසක් පහස, ඒක ඉතින් ගැටලුවක් නෙමෙයි. ගැටලුවක් කරගන්නේ නැහැ අපි, කරගන්නේ නැහැ. ඒකයි මේ අනිශ්චිත වෙනවා කියලා කියන්නේ. මුත මත්තං කියලා කියන්නේ ඒක ධර්මතාවයක්, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියටයි දැන් අපි
තේරුම් ගන්න තේරුම් අරන් තියෙන්නේ පිළිගන්නේ එහෙමයි එහෙනම් මේ මුතයට විඳින දෙයට හෝ විඳ දෙයට විඳින්ට සිදු ඌ දෙයට ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ ඒ වගේම විඤ්ඤාත මනසට වැටහෙනවා තේරෙනවා අවබෝධ වෙනවා මනසින් වටහා ගන්නවා තෝරා ගන්නවා අවබෝධ කර ගන්නවා ඒ වැටහීම ඒ තේරීම ඒ අවබෝධය සමගත් අනිශ්චිතයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා ඒ වැටුණා තේරුණා අවබෝධ වුණා කියලා ඒ වැටුණු තේරුණු අවබෝධ වුණු දේ ඒ වැටහීම ඒ තේරීම ඒ අවබෝධය සමග ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ මුලා වෙන්නේ ඊට අදාළ රාග දෝෂ මෝහ ඉපැද්දීමක් පැවැත්වීමක් නැහැ ඒකයි අර විඤ්ඤාත මත්තං කියන්නේ එතනින් ඉවරයි දැන් අනිශ්චිතෝ විහෙරති නචකින්චි උපාදීයති කිව්වත් දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කිව්ව දෙකම එකයි මේ සමහර වෙලට ඒ තැන්වලදී බුදුරජාණන් වහන්සේ භාවිත කරපු වචන මාලාවේ වෙනසක් තිබ්බට දැන් අපිට මේ ධර්මතා අවබෝධ වෙලා තේරිලා තියෙනවා මොකද්ද මෙතන අප විසින් කළ යුතු කාර්යය කියලා කෘත්‍ය කෘත්‍ය කිච්ච කත්තබ්බේ කුමක්ද කියලා ඉතින් ඔතනින් අපිට යම් කිසි නිමාවක් අපි සටහන් කරගත්ත අපි මේ කතා බහ කරගෙන ආවා වූ කමඨහන් සාකච්ඡා මාලාව ඉතින් අපි එතනින් එහාටත් යම් කිසි පියවරක් තබන්න අදහස් කරා මොකද මෙතනින් ඉස්සරහට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි සම්මා සමාධි මාර්ගාංගයේ කතා බහ කළා ධ්‍යාන හතර පිළිබඳව එතනින් එහාට සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙක සාකච්ඡා කරන්න අපි තීරණය කරගත්තා. ඒක නිසා අපි අද ඉඳලා අපේ කමඨහන් සාකච්ඡාව කිසියම් ආකාරයක ඒ පැත්තට නැඹුරුවක් සහිතව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි ඔය අද ඉඳලා ආරම්භ කරන අපේ සාකච්ඡාවට කෙටි ප්‍රවේශයක් මම ඔය ඉදිරිපත් කළේ. වෙනදා වගේම අපි සීල ආවර්ජණයෙන් අපේ මේ දහම් සාකච්ඡාව කමඨහන් සාකච්ඡාව ආරම්භ කරමු. මන්ද මේ ගමන සීල සමාධි ප්‍රඥා තුනෙන් තොර නැහැ. ආරම්භයේදීත් මැදදීත් අවසානයේදීත්. ඒක එහෙමමයි. ආරම්භයේදී අපි සීලය පිළිබඳ දැනුවත් වීමක් තේරුම් ගැනීමක් අවබෝධ කර ගැනීමක් තියෙනවා. මධ්‍යයේදී සීලයට යොමු වීමක්, ශික්ෂාපද සමාදන් වීමක්, පිරීමක්, පූර්ණේ කිරීමක්, ශික්ෂණයක් අපි ඇති කර ගන්න. එතකොට අවසානයේදී මේ නිවන් මාගේ කෙළවර එතන තියෙන ශික්ෂිත පුද්ගලෙක් හැටියට, සිල්වත් කෙනෙක් හැටියට සීලවා පුද්ගලෙක් හැටියට ජීවත් වෙන. ඒකයි ස්වභාවය. එහෙනම් මුලත් මැදත් අගත් සීලය සමාධිය ප්‍රඥාව එසේම තියෙනවා. අර අගට ආවම නැත්නම් අරිහත් භාවයට ආපුවම හඳුන්වලා තියෙනවා. කතං කරණීයං නාපරං ඉත්තත්තාය කියලා ප්‍රකාශනයක් රහතන් වහන්සේ සම්බන්ධයෙන් කතං කරණීයං කියුවේ අර අපි මැදදි කරපු වැඩ ටික ආරම්භයේදී සහ මැදදි කරපු වැඩ ටික අවසානයි කියන එක. කියන්නේ අර අවබෝධය ලබා ගැනීමයි ඊට අදාළ පුහුණුවයි කියන එක අවසන් කියන එක. න අපරං ඉත්තත්තං නාපරං ඉත්තත්ත අතිරේක අමතර වෙනත් අපරං ඉත්තත්තං මතුවට තත්වයක් මතු මත කළ යුත්තා කෘත්‍යයක් කිච්චයක් කාර්යයක් ඉතුරු වෙලා නැහැ. ඒකෙන් කියන්නේ සීල සමාධි ප්‍රඥා වලින් තොරයි කියලා. එතනින් කියන්නේ සීල සමාධි ප්‍රඥා පරිපූර්ණයි කියලා. පරිපූර්ණයි. ඉතින් පිරිපුන් තැනක තවත් දෙයක් නැහැ. දැන් පිරුණු කලයක් භාජනයකට වතුර පිරිලම තියෙනවා නම් ඒකට ආයේ වතුර වක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක පිරීලා තියෙන. පිරෙනකන් තමයි අපිට වතුර වක් කරන්න ඕන.
පිරුණායින් පස්සේ ඒකේ ඒ ජලයෙන් පිරීලා තියෙනවා. ඒ වගේ මේ ආර්ය ප්‍රතිපදාවේ අපි පුරාගෙන පුරාගෙන යනවා, පුරවගෙන පුරවගෙන යනවා, පුහුණු වීගෙන පුහුණු වීගෙන යනවා. යම් තැනකදී ඒක පරිපූර්ණ වෙනවා. අපි ප්‍රඥාවදී නිතරම පාවිච්චි කරන්නේ පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා කියලා. දැන් පරිඤ්ඤා කියන්නේ ඒ ඥානය අවබෝධේ පරිපූර්ණ වෙලා තියෙන ඒකයි. ඊළඟට පරිසුන් පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් කියන තැන එතන පරිපූර්ණයි, පිරිසිදුයි සම්පූර්ණ අපේ චර්යාත්මකංශය. එහෙමනේ සඳහන් වෙලා තියෙන්නේ. අපි චිත්ත පාරිශුද්ධිය කියනකොට චේතනාංශේ පිරිසිදුයි සම්පූර්ණ, ආයේක පිරිසිදු කරන්න දෙයක් නැහැ. එතකොට එතන පෙන්නන්නේ මේ ආර්ය ප්‍රතිපදාවේ අග පරිපූර්ණත්වයක්, පිරිපූර්ණ බව, පිරිසිදු බව. එහෙම. ඉතින් ওই විදිහට අපි මේ ආර්ය මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේ කෙලවර නැත්තම් නිමාව අවසානයේ දිහාවේ මේ කතා බහ කරන්නේ. ඉතින් පළමුවෙන් අපි මේ සීල ශික්ෂාව, දැන් අපි සීලවන්ත අය සීලේතර අපි කතා කරලා තියෙනවා ආදි බ්‍රහ්මචර්ය, මජ්ජේ බ්‍රහ්මචර්ය, බ්‍රහ්මචර්ය පරියෝසාන කියලා යම් කිසි ආකාරයක අවස්ථා තුනක් අපි දක්වලා තියෙනවා. සීලේදී මුල තියෙන්නේ ඇත්ත වශයෙන්ම අර අභිසමාචාර ශික්ෂා, ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා තේරුම්ගෙන ඒවා අවබෝධ කරගෙන ඒවාට ගරු කරමින් ශික්ෂා පද සමාදන් වෙලා රකින ස්වරූපයේ තියෙනවා. අර සමාජ සම්මත, ලෝක සම්මත, යහපත් සිරිත් විරිත් නීති රීති සම්මුති විවස්ථා අනපනක් ඔහොම දේවල් ටිකක් තියෙනවානේ. මනුෂ්‍යෝ හැටියට සාමූහිකව ජීවත් වෙද්දී ගෘහ ජීවිතයට අදාළ, පවුල් ජීවිතයට අදාළ, වෘත්තීය ජීවිතයට අදාළ, සමාජ ජීවිතයට අදාළ එහෙම දේවල් ටිකක් තියෙනවා. ඊළඟට පරිසරයේ භාවිතා කිරීමේදී එහෙම නීති රීති විවස්ථා සම්මුති අනපන ඔහොම දේවල් ටිකක් තියෙනවා. ඒවා රකිනවා, ඒවා පුරුදු වෙනවා, ඒවා රකින පුහුණු වෙනවා. ඒවත් දැන කියාගෙන ඒ තැන අනුගමනය කළ යුතු යහපත් සිරිත විරිත නීති රීති සම්මුතිය විවස්ථාව අනපනත තේරුම් අරගෙන ඒක රකිනවා, පුරුදු වෙනවා. ඒකින් විශාල යහපතක් වෙනවා. ඊළඟට පුද්ගලයාගේ පෞද්ගලික පෞරුෂයම ඉලක්ක කරගත්ත ශික්ෂා ටික විශ්වාචාර ධර්ම හැටියට අපි තෝරගෙන තියෙන මූලික ආචාර ධර්ම 9 මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී, පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී, මිත්‍යා ආජීවා වේරමණී, සුරාමේරේ මජ්ජිම මාදට්ටාන වේරමණී, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග තුනක ඇතුළත් ශික්ෂාපද 8යි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී ශික්ෂාපදයයි 9. ඔය 9 පුද්ගල පෞරුෂයේ පැත්තෙන් ගත්තම මූලිකම ආචාර ධර්ම හැටියට අපි සලකනවා. ඒ ටිකත් අර ආරම්භක කොටසට අපි දාන්නේ විශ්ව මට්ටමින් පිළිගන්න. ඊළඟට මජ්ජේ බ්‍රහ්මචර්යාවට එනකොට අපිට හමු වෙනවා නෙක්ඛම්මය. නෙක්ඛම්ම ශික්ෂා කොටසනේ අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීතවාදිත විසූක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත්තාන වේරමණී, උච්චාසයන මහාසයන වේරමණී කියලා. කැමැත්ත පිළිබඳ ශික්ෂණය, කැමැත්තටනේ කාම කියන්නේ. ඒක හසුරුවා ගැනීම, පාලනය කර ගැනීම, කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්ත භාවයක් පවත්වා ගැනීම. ඒ විදිහට. ඉතින් ඔහොම ගිහිල්ලා තවත් ඉස්සරහට යනවා. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී. වටිනාකම්, ස්වභාවික වටිනාකම් ජාත රූප, ආරෝපිත වටිනාකම් රජත. සියලු වටිනාකම් පරිහරණය කරනවා අපි. යමක් පරිහරණය කරන්නේ නැහැ, ඒකේ වටිනාකමක් නැත්තම්. යමක් භාවිත කරන්නේ නැහැ, රැස් කරන්නේ නැහැ, එකතු කරන්නේ නැහැ, වටිනාකමක් නැත්තම්.
යමක් සංරක්ෂණය කරන්නේ නැහැ, ඉතිරි කරගන්නේ නැහැ, ආයෝජනය කරන්නේ නැහැ, වටිනාකමක් නැති තැන. ඔය ඔක්කොම දේවල් කරන්නේ. උපයන්නේ, පරිභෝජනය කරන්නේ, ආයෝජනය කරන්නේ, ඉතිරි කරන්නේ, බෙදා හදාගන්නේ වටිනාකමක් තියෙනවා නම් විතරයි. එක්ක ස්වභාවික වටිනාකමක් වෙන්න ඕනේ ඒක. එහෙම නැත්නම් ආරෝපණය කරනද වටිනාකමක් හෝ වෙන්න ඕනේ. ඉතින් මේ දෙකම අපි ওই විදිහට පරිහරණය කරනවා. පරිහරණය කරද්දී පටිග්ගහනා වේරමණී තණ්හා මාන දිට්ඨි වශයෙන් මනසින් ග්‍රහණය කිරීමෙන් තොරව ඒව පරිහරණය කිරීම. භාවිත කිරීම. අදාස් කරා. ඉතින් මානසික අංශයට අදාළ ශික්ෂණයක් එතන පවත්වගෙන යනවා. පටිග්ගහනේ මනසින් කෙරෙන දෙයක්. මනසින්. ඉතින් ওই විදිහට ඔය ශික්ෂාපද 15 සඳහන් කරලා අපි ඔය සියල්ල ආවරණය වෙන විදිහට 16 වෙනි ශික්ෂාපදයේ මෙත්තා විහරණං කියලා අපි හඳුනගෙන තියෙනවා. මෙත්තා කාය කර්මය, මෙත්තා වචී කර්මය, මෙත්තා මනෝ කර්මය තුනේ එකතුවටයි මෙත්තා විහරණය කියන්නේ. මිත්‍රශීලී කායික හැසිරීම, මිත්‍රශීලී වචන භාවිතය සහ මිත්‍රශීලී සිතුම් පැතුම් රටා. මෙත්තා විහරණං කිව්වේ ඒකයි. ඉතින් ওই විදිහට ඔය මූලික කාරණා ටික ඔය ශික්ෂා මාර්ගයේ ශික්ෂා ක්‍රමය මධ්‍යේ බ්‍රහ්මචර්යාව හැටියට සලකන. ඔතනින් එහාට කෙනෙක් සීලය පවත්වාගෙන යනවා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ක්‍රියාත්මක කරනවා. එතන ඒ මොහොතේ කළ යුත්ත නොකළ යුත්ත හොඳින් තේරුම් ගන්න. සිහිනුවන වීරිය තියෙන කෙනාට ඒක පුළුවන්. තේරුම් අරගෙන ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා. වෙන කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ගරු සත්කාරයක් සම්මානයක් ලාභයක් ලෝභයක් ඉලක්ක නොවි කරුණාවෙන් මෛත්‍රියෙන් කර. දැන් කරුණාව මෛත්‍රිය කියන්නේ ප්‍රධාන කුසල චේතනා දෙක. මෙත්තා කරුණා. ඉතින් ඒකෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ එතන ඉඳලා. අර කරන යහපත වෙනුවෙන් කිසිදු අපේක්ෂාවක් නැහැ. කරුණාවෙන් කරනකොට එහෙම අපේක්ෂාවක් නැහැ. මෛත්‍රියෙන් කරනකොට අපේක්ෂාවක් නැහැ. ඒකයි. අයහපතින් වළකිනෝ යහපතෙහි යෙදෙනෝ. පාපානිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. ඒකයි. ඒ තමයි ඔය බ්‍රහ්මචර්ය පරියෝසානේ ලක්ෂණය. කවුරු කිව්වත් වැරද්දක් හැටියට දෝෂයක් හැටියට කවුරු හරි වෙන කෙනෙක් පෙන්වලා දුන්නොත් ඒක සාදු කියලා පිළිගන්න. කිරුණා නම් සමා වෙන්න කියලා මම දැනගෙන හිටියේ නෑ ඒක. සමා වෙන්න. මං ඒ වැරද්ද හදාගන්නා. නේ? ඕන තරම් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඕන තරම් ප්‍රමාද දෝෂ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න අනිත් අය පෙන්වලා දීපොත් නිවැරදි කරගත්තා. රාහුල කුමාරයා පැවිදි කරපු වෙලාවේ මේ සුද්ධෝදන රජතුමා කිසියම් ප්‍රමාද දෝෂයක් පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා ඒක. මේක එසේ නොවිය යුත්තක් කියලා. මව්පියන්ගේ නොදැනුමක්, බාරකාරයන්ගේ අනුදැනුමක් නැතුව එසේ දරුවන් පැවිදි කිරීම ලාබාල නොකළ යුතුයි කියලා. මොකද රාහුල කුමාරයාගේ බාරකරු එතකොට බුදුරජාණන් වහන්සේ නෙවෙයි, සුද්ධෝදන රජතුමානි. ඉතින් ඒක පිළිගත්. එක වෙලාවක මේ රාජ්‍ය සේවයේ යෙදිලා ඉන්න අය රාජ්‍ය සේවයෙන් මිදෙන්නේ නැතුව ඇවිල්ලා මහාන වෙන එක වැරද්දක් හැටියට රටේ රජතුමා පෙන්නලා දුන්නා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිළිගත්තා. එතන ඉඳලා පැවිදි කිරීමේදී කිව්වා යම් කෙනෙක් රාජ්‍ය සේවයේ යෙදිලා ඉන්නවා නම් රාජබටෝ රාජබටේක් නම් ඒකෙන් මිදෙන්න ඕන කියලා. දැනටත් ඒ සිරිත එහෙමම තියෙනවා. උපසම්පදායේදී ඒක අහන නැසි රාජබටෝ රාජ්‍ය සේවයට තාම බැඳිලා දෙන්නේ කියලා. ස්ථිර වශයෙන්ම සාසනගත වෙනකොට. ඉතින් මහාන කිරීමේදීත් එහෙමමයි. ඉතින් බලන්න මේ හිව ඕන තරම් අනිත් අය අඩුපාඩුකම් පෙන්වලා දීලා තියෙන පුළුවන්. දැන් වස් සමාදන් වෙන ශික්ෂාපදයේ පනවන්නේ තේ එවැනි හේතුවක් නිසා. මූලදී හිම එකක් තිබ්බේ නැහැ. මේ වස්ථාන කාලේ සාමාන්‍යයෙන් අනිකුත් අය එක තැනකට වෙලා ඉඳීමේ සිරිතක් තිබුණා. ඉතින් ඒක එහෙම දෙයක් මුල් කාලෙදී භික්ෂුන් වහන්සේලා කළේ නැහැ. නමුත් ඉතින් ඒක පිළිබඳ මහ ජනතාව අප්‍රසාදයක් පළ කරපුවාම ඒක පිළිගත්තා. ඔය වගේ ඇති වෙන ඕනෑම ප්‍රමාද දෝෂයක්
පිළිගන්නවා. පිළි අරගෙන ඒක නිවැරදි කරගන්න. තමන්ම අවබෝධ කරගෙන ඒක අනුගමනය කරනවා. වෙන කෙනෙක් පෙන්නලා දුන්නොත් මෙන්න මේක ඔබේ අතින් සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රමාද දෝෂය මේ වරද. වරදක් නම් අච්චයන් ඒ මට්ටමේදී හඳුන්වන්නේ අච්චය කියලා. අච්චය කියන්නේ ප්‍රමාද දෝෂයට. අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. උද්ධිහෙසා භික්ඛ විමස්මින් ධම්ම විනේ. ඒ බුද්ධ දේශනාව. අච්චයන් අච්චේතෝ දිස්වා ප්‍රමාද දෝෂේ ප්‍රමාද දෝෂය නම් ප්‍රමාද දෝෂයේ විදිහටම දකින්න. පිළිගන්න බාර ගන්න කියන එකයි. යතා ධම්මං පටිකරෝති. ධර්මයට අනුව ඒකට අදාළ පිළියම කරන්න. එතකොට ඉමස්මින් ධම්ම විනේ උද්ධි මේ ධර්ම විනේ අභිවෘද්ධියක්මයි වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ඔය අගහරියේ තියෙන්නේ. හරි පිරිපුන් සීලේ පරිපූර්ණත්වයක් තියෙන්නේ. එහෙමයි යන්නේ. ඉතින් මම ඔය පැහැදිලි කරේ අපි ඔය සීලය ගැන ගොඩාක් දේ පැහැදිලි කරගෙන තියෙනවා. දැන් අපි ඒවා අනුගමනය කරලා සීලවන්ත ජීවිතයක් ගත කරන අය අර වගේ පිරිපුන් මට්ටමට ආපුවම අර පහලින් අපි කතා කරපු ආදි බ්‍රහ්මචර්ය ආදි සමාචාරික ශික්ෂා කඩකිරීමක් නැහැ. හිතාමතා කඩකිරීමක් කොහෙත්ම නැහැ. අසති අසම්පජඤ්ඤ වගේ කාරණා නිසා අච්ඡය සිදු වෙන්න පුළුවන්. ප්‍රමාද දෝෂයන් වෙන්න පුළුවන්. එවැනි දෙයක් සිද්ධ වුණොත් ඒකට යථා ධම්මං පටිකරෝති ධර්මානුකූලව ඒකට ධර්මයට විනයට අනුව ප්‍රතිකර්මයක් ප්‍රතිකාරයක් ප්‍රතිචාරයක් ප්‍රතිසංස්කරණයක් ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා. එච්චරයි. එතන එතකොට ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය දේවල් කරපු බව හොඳට විනය පිටකේදී අපිට පේනවා. සමහර දේවල් ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. ඒකේ ස්වરૂපය වෙනස් කරලා තියෙන ආචාර ධර්මයේ ලක්ෂණේ අද ඉඳලා මේ විදිහට කරන්නේ. කලින් අපි කරගෙන ආවේ මෙහෙමයි. නමුත් ඒකේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක නිසා මෙහෙම කරන්නේ. දල්හ කම්ම සිටිල කම්ම කියලා ඕවා විනය විස්තරවල සඳහන් වෙලා තියෙන සමහර ආචාර ධර්ම තිබුණට වඩා දැඩි කර. දල්හ සිටිල කියන්නේ තිබුණට වඩා ලිහිල් කර. මොකද ලිහිල් නොකරොත් එතන ගැටලුවක් එනවා. අතන දැඩි නොකරොත් ගැටලුවක් එනවා. ඉතින් බලන්න මේවා අන්තගාමී නෑ. හරිම මෘදුයි. මෘදුයි. දහමට විනයට අනුව අවශ්‍ය තැන ලිහිල් කරන අවශ්‍ය තැන වඩාත් ශක්තිමත් කරන. එහෙම යන්නේ. ඒකයි. ඉතින් ඔය ඒකයි ඔය අපේ විනයේ සංශෝධන තියෙන්නේ. සංශෝධන තියෙන්නේ. ඒක කාලෙට ගැලපෙන්නේ නැත්තම් තැනට ගැලපෙන්නේ නැත්තම් ඒක සංශෝධනය කරලා ඉදිරියට පවත්වගෙන යනවා. එහෙමයි. ඒ සීලය ගැන අපි ගොඩක් දේ කතා කරලා තියෙනවා. හොඳයි. අපි අපේ මූලික ආචාර ධර්ම ටික නැවත සිහිපත් කරගනිමින් අදත් අපේ භාවනා කමටහන් වලට අපි යොමු වෙමු. ඒ අනුව අපි සියලු දෙනාම එකට අපේ සීලය ආවර්ජනය කරමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලාවර්ජනේ විශ්ව ආචාර ධර්ම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නික්කම් ශික්ෂා අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහන වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙත්තා විහරණං සමාදියාමි සාදු 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 දැයි අපි සිහිපත් කරගත්තේ අපේ ආර්ය සීලේ කුසල සීලේ මූලික ශික්ෂා පද්ධති අපි සීලයට යොමු වුණාම ප්‍රධාන ගුණාංග දෙකක් ඉදිරියෙන් තියාගන්නවා එකක් තමයි අවංක භාවය අපි සීලය නිතරම අවංක භාවයේ මත ගෙනියයි කච්චිනකෝ මේ අත්තා සීලතෝන උපවදති ති අබින්නම් පච්චවෙක්කිතබ්බං කියලා නිතර සිහිකට යුතු බුද්ධ දේශනාවක් අපිට හමු වෙනවා අබින්න පච්චවෙක්කිතබ්බට්ටාන දේශනාවේ සූත්‍රයේ අත්තා අත්තා කිව්වේ තමන්ගේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂියට ඒ තමයි සාක්ෂිකරුවා සීලයට. මම ශික්ෂාව රකින්නවාද කියන එක වෙන කෙනෙකුට ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර තැන්වලදී මේ අවශ්‍ය වෙනවත් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. තමන් තමයි ඒක දන්නේ. මම මේක රකින්නවාද නැද්ද? මම මේ ආචාර ධර්මයේ මත පිහිටලා ජීවත් වෙනවද නැද්ද කියන එක. කච්චිනකෝ මේ අත්තා සීලතෝන උපවදති. හෘද සාක්ෂිය උපවාද කරන්නේ නැති විදිහට සීලය රකින්න කියලා කියන්නේ. කියන්නේ තමන්ගේ හිතින් තමන්ට දොස් පවරන්නේ නැහැ. තමන් වැරද්ද කරනවා කියන තැන නැහැ. ඒ විදිහට අවංක භාවයේ තියාගන්න කියලා. ඊළඟට උපරිමෙන් දෙවෙනි කාරණේ. අනිත් එක්කෙනා එක සංසන්දනය කරන්නේ නැහැ. අනිත් එක්කෙනා මට වැඩිය සිල්වත්ය නැත්නම් මීට වැඩිය සීලෙන් අඩුය
මහා සමානමේ එහෙම එකක් නැහැ. මේ දේශනා කරන ලද සීල ශික්ෂාව තියෙනවා. ඒකේ උපරිමයට යන්න උත්සාහ කරමු. උපරිමයට යන්න. සමහර අය ඔය විශේෂයෙන් මේ අපේ උපාසක උපාසිකා සමාජයේ ගිහි සමාජයේ ඇත්තු ගිහි අයගේ සීලය කියලා එකක් නැත්තම් නිත්‍ය සීලය කියලා පහකට සීමා කරලා ඔහොම කියන්න කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක වැරදි. එහෙම එකක් නැහැ. ගිහි අයට කියලා විශේෂ සීලයක් සඳහන් කරලා නැහැ. ගිහි පැවිදි හැමෝටම තියෙන එකම සීලය. මේ ආරි සීලය මේ කුසල සීලයේ තියෙන. එතකොට ඒක ආරක්ෂා කරද්දී උපරිමෙන් කරන්න ඕනේ. උපරිමෙන් කරන්න ඕනේ. ඉතින් මේ ශික්ෂාපද 16ම වුණත් රකින්න බැරි නෑ. සමහරු මේ ගෘහස්ත ජීවිතයේ ඉඳගෙන මේවා කරන්න බැහැයි කියන වගේ යම් යම් අදහස් ඉදිරිපත් කරනවා. එහෙම බැරි කමක් නෑ ඇත්ත වශයෙන්. එහෙම පුළුවන්කම තියෙනවා. ඒක උත්සාහ කරන්න. උත්සාහ කරන්න ඕනේ. අපි බැහැයි කියන තැන ඉඳගෙන කටයුතු කරොත් ඇත්ත වශයෙන් මේක බැහැ කියන මානසිකත්වයෙන් තමයි දිගටම ක්‍රියාත්මක වෙන්නේ කටයුතු කරන්නේ. ඒක නිසා ඒ බෑ නැත්තම් මේ ගිහි ජීවිතේට මෙච්චරයි ඉතිරි ටිකට පැවිදි වෙන්න ඕන. එහෙම නැහැ. එහෙම වැඩපිළිවෙලක් ශාසනයේ නැහැ. මේ ටික ගිහිව ඉඳගෙන එතනින් එහාට යන්නම් පැවිදි වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. ගිහි පැවිදි භාවයක් මේකට අදාළ වෙන්නේ නැහැ. ගිහි පැවිදි භාවය කියලා එකක් තියෙනවා. නමුත් ඒකට වෙනම සාමීචියක් තියෙනවා. ගහට්ට සාමීචියක් සහ සමන සාමීචියක්. ඒක වෙනම කාරණයක්. ගිහි අය අඳින පළඳින විදියක් තියෙනවා. පැවිදි ඇත්තු අඳින පළඳින විදියක් තියෙනවා. ගිහි ඇත්තු කතා බහ කරන සම්බන්ධතා පවත්වන විදියක් තියෙනවා. පැවිදි ඇත්තන්ගේ කතා බහ සම්බන්ධතාවල විදියක් තියෙනවා. ඒක සාමීචිය. සාමීචි ප්‍රතිපන්න බව. නමුත් මේ ආර්ය ශීලයට, ආර්ය සමාධියට, ආර්ය ප්‍රඥාවට ගිහි පැවිදි භාවයක් නැහැ. ඒක දෙපාර්ශ්වයටම පොදුයි. ඒක නිසා මේ ශික්ෂාපද අවංකව උපරිමයෙන් තමන්ට පුළුවන් උපරිමයට යන්න. ඒකයි තියෙන්නේ. ඉතින් ඔහොමයි ඔය සීල ශික්ෂාව. හොඳයි. අපි උපමනකින් අපේ භාවනාවේ සීල භාවනාව පිළිබඳව ඔය සිහිපත් කර දී සහ භාවිතය. දැන් මේක අපි භාවිතයට ගන්නවා. භාවනා කියන්නේ ඒකනේ. භාවිතය භාවනා කියන්නේ පුරුදු වීම, පුහුණු වීම, අනුගමනය කිරීම, භාවිතා කිරීම. ඒකයි. හොඳයි. ඊළඟට අපි ඔය කතා කරගෙන ආවා වූ ප්‍රඥා සමාධි ශික්ෂා දෙකට අදාළ කාරණාවලට යමු. ඒකට දැන් අපි මේ දක්වා සතිපට්ඨාන සූත්‍රය, මහා සතිපට්ඨාන දේශනා මූලික කරගෙන මෙවැනි කමඨහන් සාකච්ඡා 50ක් කරලා තියෙනවා. ඒ 50 තුල අපි සමස්ත සතිපට්ඨාන දේශනාව ආවරණය වෙන විදිහට අනුපස්සනා හතර, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, ඒ අනුපස්සනා හතරම ආවරණය වෙන ආකාරයට එහි අන්තර්ගත කමඨහන් පැහැදිලි කරගෙන තිබෙනවා. ඒ අනුව අපි ඒ කොටසේ යම් ප්‍රමාණයකට නිමා කිරීමක් වගේ දෙයක් අපි සිද්ධ කළා. අන්තිමට මේ ධ්‍යාන පිළිබඳ කතා බහකට අපි ආවා. මොකද ඒකට හේතුව අන්තිමට මාර්ග සත්‍යයේ අන්තිම මාර්ගාංගයේ හැටියට දැක්වෙන්නේ සම්මා සමාධි. සම්මා සමාධි විස්තර වෙලා තියෙන්නේ ධ්‍යාන හතර හැටියට. ධ්‍යාන හතර විදියට. ඒක නිසා එවැනි මාතෘකාවක් අපිට ආවේ. ඉතින් ඒ මාතෘකාවත් අපි නිමාවකටපත් කළා. නමුත් අපි අවසාන වශයෙන් අපි කරපු කමඨහන් සාකච්ඡාවේදී අපිට අදහසක් ඉදිරිපත් වුණා ධ්‍යාන හතරත් එතනින් පසුවට තියෙන ත්‍රිවිද්‍යාව. සම්මා ඥාන, සම්මා විමුක්ති කියන්නේ ඒ තුනට තමයි. ඒ තුන සමහර විට අෂ්ට විද්‍යා හැටියටත් සඳහන් වෙච්ච අවස්ථා තියෙනවා. බොහෝ විට ත්‍රිවිද්‍යා විදියට තමයි දක්වලා තියෙන්නේ සූත්‍ර දේශනාවල. ඉතින් ඒ අංශය
සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කතා කරන මේ ත්‍රිවිධ්‍ය පැත්තටත් අපි අවධානය යොමු කරමු කියන අදහසට ආවා. තියනු අපි මේ පැත්තට අවධානය යොමු කරනවා. එතනින් අපි මුලට ගන්නවා මේ ධ්‍යාන හතර. එතකොට අපි මේ සාකච්ඡාවේ අපිට ධ්‍යාන පිළිබඳව කතා බහක් වෙනවා. හැබැයි අපි මේ ධ්‍යාන පිළිබඳව අර අන්තිම සාකච්ඡාවලත් අපි කතා බහ කරලා තියෙනවා. නමුත් අපේ කල්යාණ මිත්‍රයෝ මේ පිළිබඳව නැවත අදහසක් ඇති කරගමු. නැවත ටිකක් පැහැදිලි කරගමු කියන අදහසට ආව නිසා අපි මේ පැත්තට නැවත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ සම්මා සමාධි කියන අටවෙනි මාර්ගාංගයේ විස්තර කරන්නේ හැම විටම කතමාච භික්ඛවේ සම්මා සමාධි කතමාච ඖසෝ සම්මා සමාධි. මේ සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ විස්තර කළත් කතමාච භික්ඛවේ කියලා ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරත් කතමාච ඖසෝ සම්මා සමාධි කියලා විස්තර කරත් ඒ හැම විස්තරයකම තියෙන්නේ එකම දෙයක්. ඉද භික්ඛවේ භික්ඛූ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. එහෙම දක්වනවා. ඊළඟට පුනච පරං භික්ඛවේ භික්ඛූ විතක්ක විචාරාණං උපසමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. පුනච පරං භික්ඛවේ භික්ඛූ පීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සතෝ සම්පජානෝ යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛෝ සතිමා සුඛ විහාරේති තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. පුනච පරං භික්ඛවේ භික්ඛූ සුඛස්ස ච පහාන දුක්ඛස්ස ච පහාන පුබ්බේ සෝමනස්ස දෝමනස්සානං අත්තංගම උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔහොම කියලා මේකයි සම්මා සමාධිය කියලා දක්වනවා. ඉතින් ඔය හතර අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කළා. ඒ වුණාට අපි ධ්‍යාන පිළිබඳ සාකච්ඡාවක් හැටියට මෙතෙන් සිට අපි මේ කාරණා නැවත කතා බහ කරන්න මේවා කමටහන්. අපි කිව්වනේ මේ කර්මස්ථාන මේ කුසලයේ වඩන කුසීලයේ කුසමාධියේ කුප්‍රඥාව වඩන ක්‍රියාකාරකම්. මේක ඉතින් කෙලින්ම සම්මා සමාධි කියලා දක්වලා තියෙන නිසා මේ ධ්‍යාන හතර අපේ චිත්තාවේගී අංශයට ඇඟීම් පැත්තට සිතුම් පැතුම් අංශයට අදාළවයි යන්නේ. මේ පැත්තට අදාළව ඇති කරගන්නා වූ තත්ත්වයනේ මේ සමාධි කියන්නේ. චේතෝ සමාධි කියලා කියන්නේ ඒකයි. ඉතින් සමාධියේ මූලික ලක්ෂණය තමයි සමත ලක්ෂණය. සමත සමාධි. චිත්ත සමාධිය අපි ඇති කරගන්නේ සමතකරණය. සමත කිව්ව මේකෙන් අදහස් කරන්නේ මේ එක්තරා නිකන් රණ්ඩුවක් නතර කරනවා වගේ එවලෙට අපි කරන්නේ ඔය සමත කියන වචනේ අපි පාවිච්චි කරන විවිධ අවස්ථා වල. එවලෙට මේ ගැටලුව निराකරණය කරගන්න යම් කිසි සමහන් කර ගැනීමක් සංසුන් කර ගැනීමක් තියෙනවා. ඒ වගේ ලක්ෂණයක් සමතේ තියෙන. ඊළඟට ඒ ගැටලුව, ඒ ප්‍රශ්නය, ඒක ඇති උනේ කොහොමද? ඒක දිග්ගැහෙන්නේ කොහොමද? ඒකෙන් ඇති වෙන අයහපත මොකද්ද? ආදීනේ මොකද්ද? ගැටලුව මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද? ඒක දුකට හේතු වෙන්නේ කොහොමද කියලා ඒක හාත්පසින් අවබෝධ කරගන්න. ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. යථා භූත ඥාන දර්ශන. නැත්තම් විපස්සනා. විපස්සති. අනුපස්සති පච්චවෙක්කති යථාභූතං ජානාති පස්සති. ඔය වගේ ඔය විදිහට දක්වලා තියෙන්නේ මොකද්ද? මේක හාත්පසින් අවබෝධ කරගන්න. දැනට අපි අර සමහන් කරගෙන තියෙන්නේ, සමත කරගෙන තියෙන්නේ. ඒ වුණාට මේක ආයස්මතු වෙන්න පුළුවන්. ආයි පරිඋත්ථාන වෙලා වීතික්‍රම වෙන්න පුළුවන්. ඒක නිසා අර සමත කරගෙන තියෙන මේ දේ ඒකම ගන්නවා විපස්සනාවේදී. අරගෙන ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඉතින් ඔන්න අවබෝධ කරනකොට අර
ගැටලුවට මුල් වුණු අකුසල චිත්තය සංයෝජනේ නීවරණේ කිලේශේ උපක්ඛිලේශේ පහව යන දුර වෙලා යන ඒක තමයි විපස්සනා වෙදි කෙරේ ඔය විදිහට ඉතින් අපි මේ ඥානං කියන මට්ටම් ගැන කතා කරොත් ඥාන කිව්වම එතන එක්තරා මානසික මට්ටමක් ප්‍රධාන වශයෙන්ම අදහස් වෙනවා. අපි එතෙන්දී ඒ චර්යාව අමතක කරලා නැහැ. අපේ කායික හැසිරීම අමතක කරලා නැහැ. මේ මානසික මට්ටමට ගැලපෙන කායික හැසිරීමකුත් සහිතයි. ඒ දෙකේම එකතුවක් හැටියට තමයි ඥානං කියලා අපි කියන්නේ. එතකොට පඨමං ඥානං මේ පළවෙනි ඉහළ කායික මානසික තත්ත්වය යන කුමක්ද? ඒක විස්තර කරන්න හැම විටම විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි. ඕක අපි පැහැදිලි කරා කලින්. විවිච්ච ඒව කාමේහි. කාම අකුසල විවිච්චේව අකුසලේහි. ඒ දෙකෙන් විවිච්ච කියන වචනේ දෙපළ මේදිලා තියෙන්නේ විවිච්චේව කාම විවිච්ච අකුසල. අපි තේරුම් ගත්ත කාම කියනකොට පෞද්ගලික කැමැත්තනේ පුද්ගලික කැමැත්ත. ඒක එකින් පුළුවන් තරම් දුරස්ත භාවයක් ඇති කරගන්න. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගේ. ඇයි? එතනින් තමයි අර විවේක කියන එක ඇති වෙන්නේ. විවේක ජම් පීති සුඛම් පඨමං ඥානං කියලා නේ හඳුන්වලා තියෙන්නේ. ඒ විවේකේ එන්නේ කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ එන්නේ එතනින්. අපි ඔක අර ශුඤ්ඤත සූත්‍රයේ කතා බහ කරනකොට ඒකේ විවේක පවිවේක සුඛය, නෙක්ඛම්ම සුඛය හැටියට අපි ඔක කතා බහ කළා තේරුම් ගත්තා. ඉතින් මේ පෞද්ගලික කැමැත්ත කියන එක තමයි අපිව මේ මෙච්චර මේ වේගවත් කරලා, ජව සම්පන්න කරලා ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ. බැලුවම අපේ මේ තරම් මේ ක්‍රියාකාරී වෙන්නේ මොහොකටද? මේ මිනිස්සු ගත්තම උදේ ඉඳන් රෑ වෙනකන් ඉවරයක් නැතුව වැඩ කරනවා, කතා බහ කරනවා, හිතනවා, සැලසුම් කරනවා, ප්ලෑන් කරනවා, නිර්මාණය කරනවා, ගොඩ නගනවා, ආයෙ කඩනවා, ආයෙ හදනවා. මහ පුදුම ජවයකින් වේගයකින් අනවරතයෙන් ඉවරයක් නැතුව ක්‍රියාත්මක වෙනවනේ තුන්දොරින්ම. කයින්, වචනයෙන්, සිතින්. මේ වේගය එන්නේ කොහෙන්ද? මේ ජවය එන්නේ කොහෙන්ද? වෙන කෙනෙක් මේ උනන්දු කරවල නෙමෙයි. තමන්ගේම කැමැත්ත. තමන්ගේම කැමැත්ත විසින් තමයි මේ ජව ගන්නන්නේ. ඒකයි මේ කැමැත්තට කාම. පාලියෙන් කියන්නේ කාම කියලා. මේකට අපි කියන්න පුළුවන් කාම ආවේගය කියලා. කාම වේගය. ඔක කාම ඡන්ද, කාම රාග, කාම තණ්හා, කාම උපාදාන, කාම භව, ඊට පස්සේ ඇති වෙන තත්වයන්. ඒව ගැටලුකාරී පැත්තට හැරෙනකොට කාම දාහ, කාම පිපාස, කාම පරිලාහ. ඔය විදිහට දක්වනවනේ මේ කාමත් එක්ක මොනතරම්නම් වචන යෙදිලා තියෙනවද ධර්මයේ. ඉතින් ඒවා ඒ විදිහට පෙන්නන්නේ මේ කාම හේවත් පුද්ගලික කැමැත්ත විසින් තමයි මේ පුද්ගලයා ජව ගන්නවන්නේ, වේගවත් කරන්නේ, ආවේගාත්මක කරන්නේ. ඒක කාමාවේග විසින්. ඉතින් ඕක ස්වභාවික තත්ත්වයක්. ස්වභාවික තත්ත්වයක්. හැබැයි මේ ස්වභාවික තත්ත්වයක් උනත් ඒකට එසේ ඉඩ දුන්නොත් අපේ ඉලක්කයට අපිට යන්න බැරි වෙනවා. මොකද ඉලක්කය මේ නිබ්බාන, මේ නිවීම, සැනසීම, නිවුණු සැනසුණු ජීවිතයක් ගත කිරීම කියන තැනට යන්න නොහැකි වෙනවා. මොකද කාම දාස වෙනවා පුද්ගලයා. තමන්ගේම කැමැත්තේ දාසයෙක් වෙනවා, බැලේක් වෙනවා, ගැත්තෙක් වෙනවා. එතකොට ඒකට යට වෙලා ඒකයි ඔය නීවරණවල
පළවෙනියට පෙන්වන්නේ කාමච්ඡන්ද නීවරණය. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඒ කැමැත්ත, ඒ ඡන්දය ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේ සම්පඤ්ඤාය දුබ්බලී කරන. ඒ කැමැත්ත සිං හිත ආවරණය කර. ආවරණය කියලා කියන්නේ වහනවා කියන්නේ. නීවරණ අනිත් අනිත් දේවල් වළක්වන. කුසලේ පැත්තට යහපත පැත්තට යන එකත් වළක්වන. නීවරණ. චේතසෝ උපක්ඛිලේසං. හිතේ උපකිලේශයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා මේ හිත වහගත්තම ඒ හිතේ ප්‍රධානත්වයක් දරන්න පටන් ගන්නවා ඒ කාමච්ඡන්දේ. ඒ කැමැත්ත. එහෙම පටන් ගන්න එකයි උපක්ඛිලේසං. පඤ්ඤාය දුබ්බලී කරන එතන ඉඳලා ටිකක් මෝඩ විදිහට අර කැමැත්තට යට වෙලා ප්‍රඥාව දුබල කරගන්න. ප්‍රඥාව දුබල කරගෙන කටයුතු කරන. මෝඩ විදිහට කටයුතු කරන. මෝඩ විදිහට හැසිරෙන්න පටන් ගන්න. මෝඩ විදිහට කතා කරන්න පටන් ගන්න. හිතන්න පටන් ගන්න. පඤ්ඤාය දුබ්බලී කරන. ප්‍රඥාව මොට වෙන. ඒකයි හැටි. ඒ කාම ආවේගයේ හැටි එහෙම. ඒක නිසා තමයි මේක පාලනය කිරීමක්, මෙල්ල කිරීමක්, හැසිරවීමක් බුදුදහම උගන්වන්නේ. හැබැයි මේක ප්‍රඥාවෙන් කරන්න ඕන වැඩක්. මේ කැමැත්ත හසුරුව ගන්නවා කියන එක. ඉස්සර වෙලා මේක නිසා බුදුදහමේ මේ කාමේසු මේ කැමැත්ත ඉෂ්ට කර ගැනීමෙහිදී කාමේසු කිව්වේ ඒක. මිත්‍යාචාරා වේරමණී. මිත්‍යාචාරය. ඒකෙන් වලකින්න උපදෙස් දෙනවා. මඟ පෙන්වනවා. මිත්‍යාචාරා වේරමණී. කාමේසු. තමන්ට පව් අකුසල සිදු වෙන විදිහට, අන් අයට කරදර හිංසා පීඩා වෙන විදිහට, ජීවත් වෙන පරිසරයට අයහපතක් වෙන විදිහට කැමැත්ත ඉෂ්ට කර ගැනීමේදී එසේ සිදු නොවන විදිහට කටයුතු කරන. ඒක තමයි කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඊළඟට දෙවෙනි පියවරේදී උගන්වන නික්ඛම්. පුළුවන් තරම් මේ කැමැත්ත තියෙනවා. ඊට අදාළ වස්තු සහ ක්‍රියා තියෙනවා. ඒ කැමැත්ත ඉෂ්ට කර ගැනීමට අදාළ ක්‍රියා කාමී ක්‍රියා කියලා අපි ඒකට කියන්නේ. සහ ඒ සඳහා උපකාරී වෙන වස්තු කාම වස්තු කියලා අපි ඒකට කියනවා. ඒ වයින් පුළුවන් තරම් දුරස්ථ භාවයක් ඇති කරගන්න. හැබැයි මේ පියවර දෙකේදීම මොදෙට ප්‍රඥාව තියෙනවා. බලහත්කාරයෙන් මේ වැඩේ කරන්න ගියොත් ආපහු වෙනත් අකුසලයන් ඇති වෙනවා. ඒක නිසා මේ බුදුදහම කාමේහි ආදීනව පෙන්නනවා. ආදීනව. මෙයින් සිදුවිය හැකි අයහපත දුක තමන්ට අනිකාට සමාජයට ලෝකයට පරිසරයට වෙන්න පුළුවන් අයහපත වෙන්න. ඉතින් ඒක තේරුම් ගන්න අර පියවර දෙකේ එන්න ලේසි. නිත්‍යාචාරයෙන් තොර වීමයි නික්කම්මයයි. කාම වස්තු සහ ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වීමයි. දැන් මේ පියවර දෙක ආවේ හොඳ අවබෝධයකින්. බල කිරීමකින්, බලපෑමකින්, බලහත්කාරයකින් නෙමෙයි. ඉතින් එතකොට හොඳ තත්ත්වයක් වේ. හැබැයි තව දෙයක් ඉතුරු වෙනවා. ඒ මොකක්ද? මේ කාම සංකල්පය. අපි ඔකට ධානවලදී පාවිච්චි කරලා තියෙන්නේ විතක්ක විචාර කියලා. ඒකේ පළවෙනි ධානයේ හඳුන්වලා තියෙන්නේ සවිතක්කං සවිචාරං කියලා. එතන අර කාම අකුසල විතර්ක විචාර ඉතිරි කියන එකයි. සහිතයි කියන එකයි. හැබැයි ඊට අදාළ මිත්‍යාචාරයෙන් දුරු වෙලා ඒ වගේම උපරිම වශයෙන් ඊට අදාළ වස්තු කාම වස්තු සහ ක්‍රියාවන්ගෙන දුරු වෙනවා. පළවෙනි මට්ටම. ඔය කාම පැත්තෙන් ඊළඟට විවිච්ඡේව කාමයේ විතරක් නෙමෙයිනේ කියලා තියෙන පළවෙනි ධ්‍යානෙ විවිච්ඡේව අකුසලයේ කියලා තියෙනවා. මෙතන අදහස් කරන්නේ අකුසල ක්‍රියා ඇත්තටම. අකුසල ක්‍රියා. ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවිසුනා, පරුසා, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි වශයෙන් අකුසලයේ දසාකාරයකින් පෙන්නන ద్వාරත්‍රේට
බෙදලා සිතින් මෙහෙමයි කයින් මෙහෙමයි වචනයෙන් මෙහෙමයි කියලා අකුසල ක්‍රියා. එතකොට මේ අකුසල ක්‍රියා නතර කරගෙන තියෙනවා. ඔය අපි සීල් සමාදන් වෙලා කරන්නේ ප්‍රධාන වශයෙන් ඒකනේ අකුසල ක්‍රියා නතර කිරීම. ඒකනේ ඔය සීලයට කාය වාචාන සමෝදානං සීලං කියලා විග්‍රහයක් දීලා තියෙනවා. ධර්ම විග්‍රහ කරන අය එහෙම කියන්නේ ඒකයි. ඉතින් විවිච්චේව අකුසලේහි ඒවා ඒකත් නතර කරගෙන ඉන්නේ සීලේ සමාදන් වෙලා. දැන් බලන්න ඔන්න ඔය මට්ටම විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේ. අපි පටමංජානම් පළවෙනි ධානයේ ස්වභාවය. හැබැයි එතන කියන විතක්කං සවිචාරං විතරක විචාර සහිතයි. තමත් ඉතිරි වෙලා තියෙනවා කාම විතරකයි අකුසල විතරකයි දෙක. ඒ කියන්නේ මානසිකාංශේ එක කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ස කියන්නේ සහිතයි කියන එක. ස විතක්කං සවිචාරං කාම විතරක විචාර අකුසල විතරක විචාර ඉතුරු වෙනවා. ඒ කියන්නේ අර ඒ පිළිබඳ අදහස. ඔක තමයි අපි කියන්නේ සියුම් කැමැත්ත කියලා. සමහර වෙලාවට ඒකේ ආදීනව අපි හොඳට තේරුම් අරගෙන යම් කිසි දෙයක ආදීනව හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒකෙන් බැහැර වෙලා හිටියට මොකද හිතේ දැන් පසුබිමේ. ඒකට සියුම් කැමැත්තක් තියෙනවා. කාමයට. ඒ වගේම අකුසල ක්‍රියාව තමන් නොකරට සමහර වෙලාවට ඒක සිද්ධ වෙනකොට ඒක එහෙම වෙන එක හොඳයි වගේ අදහසක් තියෙනවා හිතේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මට්ටම් තියෙනවා. එතකොට ඒක නිසා ඒ මට්ටම හඳුන්වන්නේ සමාධි කියලා. විවේක ජම්පීති සුඛම් පටමං ජානං කියලා හඳුන්වලා තියෙනවා. ඇයි අර ඇතුලේ තියෙනවනේ තව පොඩි කොස්සක් ඉතිරි වෙලා තියෙනවා. කාම විතරකය අකුසල විතරකය තියෙනවා. ওই විතක්ක කියන වචනේ අපි වෙනත් අවස්ථාවලදී පැහැදිලි කරා. විතක්ක චේතනා කියන වචනයට වඩා ටිකක් වෙනස්. අදහසක් තමයි. හැබැයි මේ ඊට පක්ෂව කාමයට සහ අකුසලයට පක්ෂව හේතු දක්වන, කරුණු දක්වන, තර්ක කරන, සාධාරණීකරණය කරන ගතිය තියෙනවා. අන්න ඒ ස්වභාවයේ විතක්ක කියන. තක්ක. තක්ක කියනකොට මේකෙන් තර්ක කරනවා කියන අදහස නෙන්නේ. තක්කේති විතක්කේති. එතකොට අර මොහකට පක්ෂවද මේ තර්ක කරන්නේ? කාමයට පක්ෂව, නික්කම්මයට විපක්ෂව, අකුසලයට පක්ෂව, කුසලයට විපක්ෂව තර්ක කරනවා. ඒවට කියන්නේ අකුසල විතර්ක කියලා. කාම විතර්ක කියලා. කාමයට පක්ෂවයි නික්කම්මයට විපක්ෂවයි ඇතුළතින් කරුණු දැක්වීම, හේතු යුක්ති දැක්වීම, සාධාරණීකරණය කිරීම කාම විතක්කය. අකුසලයට පක්ෂව, කුසලයට විපක්ෂව ඇතුළතින් කරුණු ගෙනහැර දැක්වීම, තර්ක කිරීම, හේතු යුක්ති ඉදිරිපත් කිරීම අකුසල විතක්කය. විතක්ක විචාර. තවදුරටත් ඒකෙම ඉදිරි මට්ටමක් තමයි විචාර කියන්නේ. මනසින් කෙරෙන තත්ත්වයක් මේ. ඉතින් ඔන්න ඔය විදිහට විතක්කේති විචාරේති. සවිතක්කං සවිචාරං. මොකද්ද පළවෙනි ධානය? එතකොට පළවෙනි ධානි මට්ටමට එන්න කෙනෙක් ඔය කාමය පිළිබඳ ඔය මට්ටමට ඇවිල්ලා තියෙනවා. කාම මිත්‍යාචාරයෙන් වැළකීලා තියෙනත් ඕන. උපරිම වශයෙන් නෙක්කම්මය හුරු පුරුදු කරගත්ත කෙනෙක් වෙන්නත් ඕන. ඒකෙන් තමයි පළවෙනි ධානයට එන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඊළඟට විවිච්ච අකුසලේ ඔය දස අකුසලයෙන් මිදෙන්න අයින් වෙන්න ඉවත් වෙන්න ඔය මට්ටම තමයි පටමං ජානං. එතන විවේක ජං පීති සුඛං. කාය විවේකයක් තියෙනවා. අපි හොඳටම දන්නවා ඒ ස්වභාවය. ගටපොම කාය විවේකයක් තියෙනවා. ඒක. ඒක ටිකක් ඔතෙන්ට එන්න අමාරුයි. ජායි. ජායි වෙන්න ඕන. ජායි කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රියාත්මක වෙනවා කියන එක. ඊට අදාළව මහන්සි වෙනවා. ඔය අපේ ධර්ම සාහිත්‍යයේ ජායි අජ්ජායි කියලා දෙකක් වෙනවා.
අජ්ජායක කියන එකේ අදහස ක්‍රියාත්මක වීමක් නැහැ කියන එක. ක්‍රියාත්මක වීමක් නැහැ. ජායි කියන්නේ ක්‍රියාත්මක වෙනවා කියන එක. අජ්ජායි කියන වචනෙන් තමයි අජ්ජාපන අධ්‍යාපනය කියන එක හැදිලා තියෙන්නේ. ඒක නිකන් ඉගෙන ගන්නවා. ක්‍රියාත්මක වීමක් නැහැ. දැන් අධ්‍යාපනය නම් එහෙමයි. අජ්ජායි මේකේ යෙදෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ජායි අපේ ධර්මයේ යෙදෙන්නේ නිතරම ජායි. ජායති. යෙදෙනවා. මොකද්ද එතන යෙදෙන්නේ? අර විවිච්ඡ කාමේහි විවිච්ඡ කුසලේහි. අර කියපු කාමේ සම්බන්ධ මිත්‍යාචාරයෙන් වැළකීලා කාමයේ භුක්ති විඳිනවා. එතනින් අතර නොවි නික්කම්මයටත් එනවා. මේක පුරුදු පුහුණු කරමු. අමාරු වෙන්නම්. ඊළඟට දස කුසලයේ කියන එක තේරුම් ගන්න විතරයි මේ. ඒකෙ නිදී කටයුතු කරා. විවිච්ඡ අකුසලයේ ධම්මේ. ඕක තමයි අමාරුවෙන්. නමුත් මේකේ යෙදී සිටිනවයි කියන අදහස තමයි ජායි කියන්නේ. අමාරුවෙන් නමුත් කුසලයේහි යෙදී සිටිනවා. අමාරුවෙන් නමුත් අකුසලයේ බැහැර කරනවා. එතකොට ජායි කියනකොටම ක්‍රියාත්මක වීමක් අදහස් කරා. විශේෂයෙන් කුසලයේ පැත්තට. කුසලයේ වැඩි වීම පැත්තට සහ අකුසලයේ ගෙවා දැමීම පැත්තට ක්‍රියාකාරී වීමක් ජායි. ජායති කිව්වම ඒ සඳහා උත්සාහ කිරීම. ජායි උත්සාහ කරන්න ජාන අන්නේ ලබාගත් ඵලය. උත්සාහ කරලා වැඩවැයම් කරලා ලබාගත් කුසල ඵලයකටයි ජාන කියන්නේ. කුසලමේ ඵලය. එතකොට දැන් ඔතන කුසලමේ ඵලයක් තියෙනවනේ. අපි ලබාගත් කුසලමේ ඵලයක් තියෙනවා. ඒක පැහැදිලි. අර අකුසලතාවයන් දෙකක් ගිවා දමලා අපි ඇති කරගත්ත தත්ත්වය. ඵලෙනි தත්ත්වය. එහෙත් එතන තවදුරටත් දුරු කළ යුතු, බැහැර කළ යුතු, ඉවත් කළ යුතු දේකුත් ඉතිරි වෙලා තියෙනවා. අර කියපු සවිතක්කන් සවිචාර විතර්ක විචාර කුමක් ගැනද? මේ කාම සහ අකුසල ගැන. එහෙම ඉතිරි වෙලා තියෙනවා. ඒක නිසා එතන අර ස්ථිර සමාධිය අපි කියන විපස්සනා සමාධිය නැති නිසා ඒක සමාධි කියලා හැඳින්වෙන්නේ නැහැ. විවේක ජම් පීති සුඛං කියලා විතරක් හැඳින්වෙනවා. ඊළඟට දෙවෙනි සමාධිය ඒකයි පටන් ගන්නෙ. දෙවෙනි ධානයේ පටන් ගන්නෙ අර දෙකෙන්මයි පටන් ගන්න. විතක්ක විචාරාණං උපසමාදේ. ඒකත් අපි කතා බහ කළා ටිකක්. විතක්ක විචාර උපසම සංසිඳු වීම කියන එක. උපසමනය කියන එක අපි කිව්වා යටපත් කිරීම නෙමෙයි සම්පූර්ණම බැහැර කිරීම කියලා. බැහැර වීම කොහොමද ඒක වෙන්නේ? විදර්ශනා වැඩි වීම කියලා. අර ඉතිරි වෙලා තියෙන දේ කමටහන කරගන්න. මොකද ඉතිරි වෙලා තියෙන්නේ කාම විතර්කයි අකුසල විතර්කයි. ඒක කමටහන කරගන්නවා කියන්නේ මොකද්ද? එහි ආදීනව, එහි යථා ස්වභාවය තේරුම් ගන්න. මේ කාම විතර්කයක්, අකුසල විතර්කයක් තියෙනකොට මොකද වෙන්නේ? ඒකෙන් තමන්ට වෙන අයහපත. ඒක හොඳට දකින්න. ඇතුළත සංසුන් නැහැ කාම විතර්කයක් තියෙනකොට. හොඳට බලන්න. ප්‍රායෝගිකව බලන්න මේක. අපිට කැමැත්තක් ඇති වෙනවා කාම. එතකොට ඒක අපි අවබෝධ කරගෙන අපි සීලයට පිහිටලා ඒකෙන් අයින් වෙනවා. ඒ කැමැත්ත ඉෂ්ට කරගැනීමේ පියවරට නොයයින්. හැබැයි ඇතුලේ තියෙන මේ පිළිබඳව කිසියම් නිකන් විතර්කී අදහසක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ වැඩ කරනවා. එක්තරා වදකාරී ලක්ෂණයක්, අසහනකාරී ගතියක්, මානසික වෙහෙස පෙන්නුම් කරන එක. ඒකයි. ඉතින් අන්න ඒක දුරු කර ගැනීම අපිට කරන්න පුළුවන්කම තියෙන විදර්ශනාවෙන් පස්සනාව. දෙවෙනි ධානයට එන්න කෙනෙක් අනිවාර්යයෙන්ම විදර්ශනාව ගන්නවා. විදර්ශනාව පුහුණු කර ගන්නවා. විශේෂයෙන් මේ කාම විතර්කවල, අකුසල විතර්කවල ආදීනව. කාමේහි අකුසලේහි ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. එතකොට තමයි අර කාම විතරකය අකුසල විතරකේ උපසම වෙන්නේ. විතක්ක විචාරාණං උපසමා කිව්වේ ඒක.
යර ආදීනවේ මෙනෙහි කළොත් විතරයි අර තර්කානුකූල අදහස තාර්කික අදහස සංසිඳිලා සමනය වෙලා ගෙවිලා බැහැර වෙලා යන්නේ. අන්න එතකොට හඳුන්වන එතන අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං කිය. අජ්ජත්තං ඇතුළත සම්පසාදනං මන ප්‍රසාදයක් පැහැදීමක් තියෙනවා. චේතසෝ ඒකෝදි භාවං අර සිතිවිලි පැත්තෙන් අර විසිරෙන ගතියක් නෑ. හැමතිස්සෙම අර කාම අකුසල ගැන හිතන කල්පනා කරන ඒ වයින් ටිකක් නොසන්සුන් වුණු මනසක් නෑ. ඒකෝදි භාවයට වැටිලා තියෙන හිත එකඟ වෙලා එක අරමුණක හිත පිහිටලා කියලා අපි ඔබ සාමාන්‍යයෙන් කියන චේතසෝ ඒකෝදි භාව විතරක් නෙමෙයි අර විතර්ක විචාර සංසිඳිලා අවිතක්කං අවිචාරං දැන් මේ පිළිබඳව අර ඇතුළතින් තර්ක කරන හේතු දක්වන සාධාරණීකරණය කරන සංසන්දනය කරන ගතියක් නැහැ. මේක දුරස් වෙලා මොකද අර විදර්ශනාවට ගිය නිසා. ඉතින් ඒ මට්ටම හඳුන්වනවා සමාධි ජම්පීති සුඛං ဒုတိယං ඥානං කියලා. මේ දෙවෙනි මට්ටම සමාධිමත් තත්ත්වයක් ඇටියෙත දක්වන. ඉතින් ඔතන ඉඳලා අපිට ඔන්නෝ විදර්ශනාව අවශ්‍ය වෙන්නේ ඕකට තමයි. ඉතින් අපි සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනාවේ ඉඳලා දිගටම විදර්ශනා කමඨහන් තමයි වඩාගෙන ආවේ. නාම ධර්මවල රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කරගැනීමේ ඒව ක්‍රියාත්මක වීමෙන් ඇති වෙන තත්ත්වයන් අකුසල තත්ත්වයන් අයහපත් තත්ත්වයන් ඒවයි ආදීනව හොඳට අපි ගැඹුරින් මෙනෙහි කරමු. මේ මෙනෙහි කරනකොට ඔය පිළිබඳව තියෙන අවිද්‍යා තණ්හා ගෙවිල යන හිතේ විසිරීම අඩු වෙනවා. ඒකෝදි භාව. ඒ වගේම අර කාමයට අකුසලයට තර්ක විතර්ක කරන කාම විතර්ක අකුසල විතර්ක උපසමා සංසිඳිල යන මේ විදිහට. ඉතින් ওই தත්ත්වය වඩාගත යුතු කුසලයක් මහන්සියෙන්. ඒක නිසා ඒක ඥානං කිය. ඥානං. ဒုတိယං ඥානං. දෙවෙනි මට්ටම කියලා හඳුන්වනවා. ဒုတိယං ඥානං. එතන සමාධි ජම්පේති සුඛං. පළවෙනි එකේ විවේක ජම්පේති සුඛං. සමාධි ජම්පේති සුඛං. දෙවෙනි ධානී මට්ටම. ඊළඟට තුන්වෙනි මට්ටම ඔතනින් එහාට යනවා විදර්ශනාවෙන්මයි යන්නේ. ඔය ඇති කරගත්ත තත්වයේ පීති සුඛ පීතියච විරාගා උපේක්ඛෝච විරති සතෝ සම්පජාන සුඛංච කායේන පටිසංවේදේති. එහෙමනේ තුන්වෙනි අවස්ථාව පැහැදිලි කරන්නේ. ඉතින් ඔය ඇති කරගත්ත තත්වය තුල කායික වශයෙන් පහසුකුත් මනසට සානෙකුත් තියෙනවා. දැන් ඒකයි පීති කියලා එක හඳුන්වන්නේ පීති සුඛං කියන දෙක. ඉතින් ඒ දෙකට ඇලෙන්නෙත් නැතුව විරාගා පීතියච විරාගා උපෙක්ඛෝච විහෙරති සතෝ සම්පජා පීතියච විරාගා කායේනච සුඛං පටිසංවේදේති යන්තං අරියා චිත්තන්ති උපේක්ඛෝ සතිමා සුඛ විහාරීති කියලා. දැන් උපේක්ෂාවේ ඉන්නේ සතිමා සිහිනුවන තියෙන සුඛ විහාරී කායික මානසිකව යම් කිසි ඔයක් විඳින. නමුත් විරාග ඒක ඇලෙන්නේ නැහැ. ওই විදිහට තුන්වෙනි අවස්ථාව යන්තං අරියා චිත්තන්ති උපේක්ඛෝ සතිමා සුඛ විහාරී. ඒක තුන්වෙනි මට්ටමේදී තුන්වෙනි ධානී මට්ටමේදී විතරම අර උපේක්ෂාව තමයි වර්ධනය කරන්නේ. උපේක්ෂාව වර්ධනය කරන්නේ. හැබැයි අර කායික මානසික සුවයක් තියෙනවා. ඒක විඳිනවා. ඒක ඇලීමක් නැහැ. ඒක. කොහොම? ඉතින් අර විදර්ශනාවම එදිගටම යන්නේ. දැන් තුන්වෙනි හතරවෙනි ධානී මට්ටම් පිළිබඳව ටිකක් අපහැදිලි කියන කාරණේ අපි අර කලින් සාකච්ඡාවේදී යෝනේ. මේ තුන්වෙනි ධානී මට්ටමේදී විශේෂයක් නැහැ. අපි අර සියලු නාම රූප ධර්ම කෙරෙහි උපේක්ෂාව තමයි ඇති කරගන්නේ. විදර්ශනාවේදී ඒක වෙනවනේ.
එම නාම ධර්මයක් රූප ධර්මයක් කියලා. දැන් ඔතන තියෙන්නේ ඇත්තටම අර ලෞකික දේවල් නෙමෙයි, ඒව පිළිබඳව උපේක්ෂාව ඇවිල්ලා දැන් අධ්‍යාත්මිකව ලබාගත්ත මේ සුඛ සෝමනස්ස දෙකක් තියෙනවා. ඒ වගේ තීති සුඛ කියලා ඒක හඳුන්වලා තියෙන්නේ. මානසිකව ප්‍රමුදිත භාවයක් සහ කායිකව ගත්තොත් යම් කිසි පහසුවකයි. ඒක අපිට අත්විඳින්න පුළුවන් දෙයක්, අත්දකින්න පුළුවන් දෙයක්. මේ අකුසල් ගෙවිල යනකොට මනස පැත්තෙන් සහනයක් එනවා. කාමයෙන් දුරස් වෙනකොට කය වෙහසන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් කය මනස දෙකටම ලොකු විශ්‍රාමයක්, විවේකයක් ලැබෙනවා. ඒකයි තුන්වෙනි ධානී මට්ටමේ ස්වභාවය. උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරි. සතිමා සිහිය පවත්ව ගන්නම ඕන. හැම දෙයක් කිරීම උපේක්ෂාව දැන් ඇති කරගන්න පුළුවන්. උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරි. සතියෙන් ඥාන උපසම්පද්ද විහෙරති. ඊළඟට හතරවෙනි මට්ටමට එනකොට සුඛස්සච්ච පහාන දුක්ඛස්සච්ච පහාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්තංගම. අපි කතා කරා පහාන අත්තංගම කියන වචන සම්බන්ධයි. එතකොට අර විදර්ශනාව තවදුරටත් දියුණු කිරීමෙන් තමන් උපයාගෙන තියෙන යම්කිසි කායික මානසික තත්ත්වයක් වේද? සුඛස්සච්ච දුක්ඛස්සච්ච සෝමනස්සච්ච දෝමනස්සච්ච. මේ කය මනස දෙකට අදාළවයි කියවෙන්නේ. සුඛ දුක්ඛ කිව්වේ එතන කයට දැනෙන පහසුව සහ අපහසුව. දෙකින්දී අපි කතා කරා අර ස්වභාවික තත්ත්වයක් කියලා. කයට මනසට දැනෙන ස්වභාවික දුෂ්කරතා තියෙනවා. ඉතින් ඒ ගැන විදර්ශනා කරනවා. එහි යථා ස්වභාවය තේරුම් ගන්න. මේක ස්වභාවික දෙයක් හැටියට බාර ගන්න, පිළිගන්න, තේරුම් ගන්න. තේරුම් ගත්තම පුළුවන් බාර ගන්න පුළුවන්, පිළිගන්න පුළුවන්. දැන් කය පැත්තෙන් ගත්තොත් කයේ ඇති වෙන ජරා ව්‍යාධි ධර්මතා බල ඒවයින් කිසියම් ආකාරයක දුෂ්කරතාවයක් පෙන්වනවා. මනස පැත්තෙන් ගත්තම මනසටත් සමහර දේවල් පීඩාකාරී වෙන අවස්ථා තියෙනවා. පුද්ගලයන්ගේ පුද්ගල හැසිරීම රටා ඒ වගේ දේවල් එහෙම බලපාන මනසට. ඉතින් ඒ තත්වය අපි ඒ ස්වභාවය අපි තේරුම් ගන්න විදර්ශනාවෙන් තේරුම් ගන්න. මේ ස්වභාවය මෙහිම මෙහි යථා තත්ත්වය මේකයි කියලා. මේ සුඛ සෝමනස්ස සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන සෝමනස්ස දෝමනස්සාන අත්තංගම. අපි කිව්වා ඒව ඉක්මවා සිටිනවා කියලා. ඉක්මවා සිටිනවා කියන්නේ ඒව නැහැ කියන එක නෙමෙයි. ඒව පවතිනවා. නමුත් ඒව තේරුම් අරන් තියෙන, අවබෝධ කරගෙන තියෙන, වටහාගෙන තියෙන. මේව මෙහිමයි, මේව ඇති වෙන්නේ මෙහිමයි, මේව පවතින්නේ මෙහිමයි, මේව නැති වෙන්නේ මෙහිමයි ආදී වශයෙන් තෝරගෙන තියෙන, අවබෝධ කරගෙන තියෙන, වටහාගෙන තියෙන. මේ විදිහට. ඉතින් ඔය හතරවෙනි ධානී මට්ටමට එනකොට අපි ඊටාම හොඳ තත්ත්වයක්, ඊටාම යහපත් තත්ත්වයක් ඇති වෙනවා. චිත්ත සමාධිය වාග් දුරට වර්ධනය වෙලා තියෙනවා. උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥාන. එහෙමනේ ඒ ස්වභාවය පැහැදිලි කරන්නේ. සති සිහිය හොඳට තියෙනවා. හැබැයි ඒක වඩලා තියෙනවා. ඒ වැඩිමින් එන තත්වයක් මේක. ඒ ගුණාංග වඩලා තියෙනවා. සති පාරිශුද්ධ කිව්වේ මෙතන ඇත්තටම අර විදර්ශනා ප්‍රඥාවට. ඒක දියුණු කරලා තියෙනකොට හැම දෙයකම යථා ස්වභාවය ඒ මොහොතේම වැටහෙනවා. එතකොට එනවා උපේක්ඛා. අර හිත මධ්‍යස්ථ භාවයට වැටෙනවා. සිහිය ප්‍රඥාව දෙක විසින් මෙහි යථා ස්වභාවය ප්‍රකට කරනකොට හැඟීම මධ්‍යස්ථ වෙනවා. ඒ උපේක්ඛා කියන්නේ හැඟීම. ඒක චේතෝ පැත්තට වැටෙන්නේ. චේතනා පැත්තට වැටෙන හැඟීමක්, ඒ හැඟීම් පැත්තට වැටෙන. එතකොට හිත මධ්‍යස්ථ තත්වයට වැටෙනවා උපේක්ඛා.
ඉතින් ওই தත්ත්වය. එතකොට හුඟාක්ම බලන්න හුඟාක්ම සහනශීලී தත්ත්වයක්. හුඟාක්ම සංසුන් தත්ත්වයක් තියෙනවා. හුඟාක්ම තැම්පත් தත්ත්වයක් තියෙනවා. සෑහෙන අවබෝධයකින් ආපු ගමනක්. නිති චතුත්ථ ඥානය. එතකොට පේනවා ඔතන සීලයෙන් ඇවිල්ලා විදර්ශනාවෙන් ආපු ගමනක් නේ. ඔය ධානයේ පළවෙනි ධානය ඇති කරගන්නේ සම්පූර්ණ සීලයෙන්. එතෙන් ඉඳලා විදර්ශනාවට යනවා. අර මනසේ තියෙන විතරක ਵਿਚාර සංසිඳුවා. ඒ දෙවෙනි ධානයේ මට්ටම තමයි ඇති කරගන්න එක තමයි හුඟක් අමාරු. හුඟක්ම අමාරු ඒකයි. අර මනසේ තියෙන කාම විතරක අකුසල විතරක ගෙවා දමන එක තරමක් දුෂ්කරයි. ඒකයි ඒ විතක්ක කියන වචනෙන් හැඳින්වෙන්නේ. ඉතින් පුළුවන් ඒක කරන්න. ගැඹුරු විදර්ශනාවට ගියාම කාමයට අකුසලයට බරව එන විතර්කී ස්වභාවයේ විතර්කී අදහස් ඉවිල යනවා. උපසමණය වෙනවා. ඉතින් ওই විදිහට දිගටම විදර්ශනා වැඩිවීමෙන් ඇති වෙන තත්ත්වයක් තමයි හතරවෙනි ධානයේ මට්ටප්පා වෙන ස්වභාවය. එතකොට අපි කලිනුත් කතා කරා හතරවෙනි ධානය කියන්නේ අරහත්වල සමාධිය නොවේ කියලා. එතනින් එහාටත් සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකක් කතා වෙනවා. ඉතින් ඒ සඳහා අපි උපකාරී කරගන්න සූත්‍රයක් මොන හරි තියෙනවද කියලා අපි අහමු. අපි ඊට අදාළ සූත්‍රයක් ඉදිරිපත් කරලා ඇති සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ ටික නිපාතේ ဒုတိය පඤ්ඤාසකේ බ්‍රාහ්මණ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ හැටියට සඳහන් වෙලා තියෙන සූත්‍රය අපි මේ සඳහා ඉදිරිපත් කරගත්තා. ඒක අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඊළඟ දවසේ ඉඳලා ඔය ධ්‍යාන හතරෙන් පස්සේ කෙනෙක් කොහොමද කටයුතු කරන්න කියන එක ගැන සඳහනක් එතන තියෙනවා. ඒ අනුව අපි ඒ සූත්‍රයේ පදනම් කරගෙන පටන් ගන්න මේ බුදුරජාණන් වහන්සේ සහ බ්‍රාහ්මණයෙක් අතර ඇති වෙන සංවාදයක් හැටියට අතපෝතිකන්නෝ බ්‍රාහ්මණෝ යේන භගවතේ උපසංකම් උපසංකමිතා භගවතා සද්දින් එතන පෙය්‍යාලමින් කෙටි කරලා තියෙන සම්මෝධනීය සම්මෝද්දි සම්මෝධනියං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදි. එක්කෝ එහෙම නැත්තම් භගවතා සද්දින් කියනකොට සාමාන්‍යයෙන් යෙදෙන්නේ සම්මෝදි කියන වචනේ තමයි. ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ තිකන්නෝ බ්‍රාහ්මනෝ භගවතෝ සම්මුඛා තේ විඥානං සුදං බ්‍රාහ්මනානං වන්නම් භාසති. එවම්පි තේ විඥා බ්‍රාහ්මනා ඉතිපි තේ විඥා බ්‍රාහ්මනාති. මේ විඥා පිළිබඳව සාකච්ඡාවක් ඒගොල්ලන්ගේ බ්‍රාහ්මන සම්ප්‍රදායේ හැටියට ත්‍රිවිද්‍යාවක් ගැන සඳහන් කරනවා. ඉතින් ඒ බ්‍රාහ්මණයන්ගේ අදහස බමුණු සම්ප්‍රදායේ ආගමික මතවාදයක්. එවකට ඉන්දියානු සමාජයේ තිබුණු ආගමික සම්ප්‍රදායක්. ඒකට ඉන්දියානු සමාජයේ තිබුණු ආගමික සම්ප්‍රදායක් මේ බ්‍රාහ්මණ කියලා කියයි. එතකොට මේ ආගමික සම්ප්‍රදාය කිසියම් ආගමික ග්‍රන්ථමාලාවක් ආගමික කියවීමක් ආගමික සිරිත් විරිත් ටිකක් ඔස්සේ ඉදිරියට අරගෙන බ්‍රාහ්මණ ආගම. පස්සේ කාලේ බ්‍රාහ්මණ කියන ගෝත්‍රයකුත් සකස් වුණා. බමුණු කුලය කියලා අපි ඔකට කියනවා. එහෙම එකකුත් සකස් වුණා. ඉතින් ඒවා අපේ ලංකාවට පවා හුඟක් අදින් බලපාලා තියෙන ඉන්දියාවේ ක්‍රියාත්මක වෙච්ච සම්ප්‍රදායක් බ්‍රාහ්මණ ආගම. ඒකෙන් සකස් වුණු බමුණු මත, බ්‍රාහ්මණ ධර්ම, බමුණු කුල මේවා ඉන්දියාවේ තමයි සකස් වෙලා බොහොම සියවස් ගානක් පැවතිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් හුඟක්ම මේ කාමසුකල්ලි කාම යෝගයට බරව තමයි බමුණු ආගම බ්‍රාහ්මණ දහම බමුණු කුලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ශ්‍රමණ සම්ප්‍රදායට වෙනස් ශ්‍රමණ සම්ප්‍රදාය වාක්ම අත්තකිලමතාන යෝගයට බර වෙලා ක්‍රියාත්මක වෙච්ච සම්ප්‍රදායක්. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කාමසුකල්ලි කාම යෝගයට බරව ක්‍රියාත්මක වෙච්ච සම්ප්‍රදායක්. ඊට අදාළ මත ආගමික ඉගැන්වීම් භාවිතාව සහිතව මේ බ්‍රාහ්මණ මතයේ ඉදිරියට ආවා. ඒගොල්ලන්ගේ ඉගැන්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවා බමුණන්ගේ මේ ත්‍රිවිද්‍යාව පිළිබඳව.
විද්‍යා කියන එකෙන් අදහස් වෙන්නේ යම් කිසි අවබෝධයක් දැනුමක් භාවිතයක් වගේ දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක යථාකතම්පන බ්‍රාහ්මණ බ්‍රාහ්මණා බ්‍රාහ්මණං තේ විජ්ජම් පඤ්ඤාපෙන්ති ඉති කියලා ඉතින් ඒක අහන ප්‍රශ්න කරන ත්‍රිවිද්‍යා සහිත බමුණෙක් කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. ඉතින් අපේ මෙහෙම ත්‍රිවිද්‍යාවක් උගන්වන එහෙම බොහොම වැදගත් දෙයක් තියෙනවා කියලා කිව්වම කොහොමද ඒක කියලා අහනවා බුදුරජාණන්. එතකොට මේ තිකන්න බ්‍රාහ්මණය ඒක කියන ඉද බොහෝ ගෝතම බ්‍රාහ්මනෝ උබතෝ සුජාතෝ හෝති මාතිතෝච පිතිතෝච සංසුද්ධ ගහනි කෝ යාව සත්තමා පිතාමහ යුග අක්කිට්ටෝ අනුපකට්ටෝ ජාතිවාදේන. මොන පළවෙනි කාරණේ මවගේ පැත්තෙන් මාතිතෝ පිතිතෝ පියාගේ පැත්තෙන් උබතෝ සුජාතෝ හෝති දෙපාර්ශ්වයෙන්ම අර ඒක තමයි ස්වභාවය. කුලයේ වශයෙන් මිශ්‍ර නොවි බමුණු කුලයෙන්ම ඉදිරියට ඉදිරියට පැවැත්තිලා ඇවිල්ලා තින්න ඕන. සංසුද්ධ ගහනිකෝ දිගටම පිරිසිදුව පැවැත්තිලා තින්න ඕන. සත්තමා පිතාමහ යුග අතීතයට ගියොත් අඩුම ගානේ අත්මතු පරම්පරාව කියලා අපි කියන්නේ සත්තමා පිතාමහ යුගා කිව්වේ ඒක. අත්මතු පරම්පරාව දක්වා කාටවත් අක්කිට්ටෝ අනුපකුට්ටෝ ජාතිවාදේ මේ ජාති වශයෙන් කුල වශයෙන් මේගොල්ලෝ මිශ්‍ර වුණා කියලා කියන්න බැරි විදියට ඒ කුලයේම පැවතීගෙන ඉන්න ඕන. මොන පළවෙනි කාරණා මේගොල්ලෝ මේ වටිනා දේවල් තුනක් හැටියට දක්වන එකේ පළවෙනි දේ. ඊළඟට අජ්ජායකෝ මන්තදරෝ තින්නම් වේදානම් පාරගු සා නිගණ්ඨු කේටු බාණං සාක්කරප්ප වේදානම් ඉතිහාස පංචමාන. එතකොට ඒගොල්ලන්ගේ වේද තුනක් තියෙනවා ඒ කාලේ වෙනකොට. තින්නම් වේදානම් පාරගු ඒවා හොඳට ඉගෙනගෙන සඳහන් වෙන විදියට රීති අජෝර සාම කියලා වේද තුනක් තිබුණා මුල් කාලේ කියලා සඳහන් වෙනවා. මේ ආගමික ඉගැන්වීම වේද කියලා කියන්නේ. ඊළඟට අජ්ජායකෝ මන්තදරෝ ඒවා මන්ත්‍ර නැත්තම් ඒ ආගමික වැඩ කටයුතු කරන ඒගොල්ලන්ගේ නිගණ්ඨු කෙටුබ ඔය එක එක ශාස්ත්‍ර අක්කර පද ભેද භාෂා ශාස්ත්‍ර ඉතිහාස ඔය වගේ ඒවා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න ඕන දෙවෙනි කාරණේ. ඊළඟට පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායත මහා පුරිස ලක්කනේසු අන්වයෝ. ඒ වගේම මේ පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායත මහා පුරිස ලක්කනේසු ලෞකික පැත්තට අදාළ ලෝකායත කියන්නේ ඒකයි. මහා පුරිස ලක්කනේසු පදකෝ වෙය්‍යාකරණකෝ පුද්ගලයන්ගේ පෞරුෂ ලක්ෂණ ඉදිරිපත් කිරීමෙහිලා ඒවා හරියට පෙන්නුම් කරන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් තේරුම් කරලා දෙන්න පුළුවන් පුද්ගලෙක් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ප්‍රකාශ කිරීම වගේ අදහසක්. දැන් පුරිෂ කියන එකෙන් අදහස් කරන්නේ මේ පෞරුෂය කියන එකනේ. එතකොට ලෝකායත මහා පුරිෂ ලක්ෂණ කිව්වම එකෙන් අදහස් කරන්නේ ලෞකික පැත්තෙන් ඒගොල්ලෝ මහා පෞරුෂ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා මනුෂ්‍යයන්ගේ පෞරුෂ ලක්ෂණ පැහැදිලි කරනවා. ඉතින් ඒවා පැහැදිලි කර දීමේ හැකියාව අන්වය ඒවා පැහැදිලි කර දීමේ හැකියාවෙන් යුක්තයි. ඔන්න ඒ විදිහේ කාරණා තුනක් තමයි ඒගොල්ලෝ ත්‍රිවිද්‍යා හැටියට කියන්නේ. ඒක කොහොම ඔය ප්‍රකාශනය කරයින් පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අඤ්ඤතාකෝ බ්‍රාහ්මණ බ්‍රාහ්මණ බ්‍රාහ්මණං තේ විජ්ජං පඤ්ඤවේති අඤ්ඤතාච පන අරියස්ස විනේ තේ විජ්ජං හෝති. හොඳයි බමුණන්ගේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ත්‍රිවිද්‍යාව කියන්නේ එකක්. ආර්යයන්ගේ ආර්ය විනේ ත්‍රිවිද්‍යාව කියන්නේ තව එකක්. ඕක දෙක දෙකක් අඤ්ඤතා කියලා කියනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණ
තිකන්න බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේගෙන් ඒක විමසනවා. සාදු මේ බවං ගෝතමෝ තත ධම්මං දේසෝත්‍ය යත අරියස්ස විනී තෙවිජ්ජෝ හෝති. ආර්ය විනී ත්‍රිවිද්‍යා සහිත පුද්ගලයෙක් කියන්නේ කවුද කියලා ඒක මට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා ඉල්ලීමක් කරනවා. ඉතින්දි බුදුරජාණන් වහන්සේ තේනහි බ්‍රාහ්මණ සුනාහි එහෙනම් අහගන්න සාදුකම් මනසිකරෝහි හොඳට නුවණින් මෙනෙහි කරන්න මං කියන්නම් වාසිස්සාමේති කියලා ඔන්න මේ ත්‍රිවිද්‍යා පිළිබඳ කාරණේ පැහැදිලි කරනවා. ඒවම් බෝතිකෝ තිකන්නෝ බ්‍රාහ්මණෝ භගවතෝ පච්චස්සෝසි භගවාය තදෝචි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දි ඔන්න ඔය ත්‍රිවිද්‍යාව පැහැදිලි කරනවා. ඒ ත්‍රිවිද්‍යා පැහැදිලි කරද්දී මුලට දක්වන්නේ අපි මේ දක්වා සාකච්ඡා කරපු ත්‍රිවිද්‍යාවට පෙර මුලින් අපි සාකච්ඡා කරපු මේ ධ්‍යාන හතර. ඉද බ්‍රාහ්මණ බික්කෝ විවිච්චේව කාමේ විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කන සවිචාරම් විවේකජම් පීතිසුකම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ඥානය. ඊළඟට විතක්ක විචාරාණං ඌපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝයෝ කෝදිභාවං අවිතක්කං විචාරං සමාධිජං පීති සුඛං ဒුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔය විදිහට. ඊළඟට පීතියාච විරාගා උපෙක්ඛෝච විහෙරති සතෝ සම්පජානෝ සුඛංච ගායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛෝ සතිමා සුඛ විහාරේති සතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඔය ධ්‍යාන හතර මුලින් දක්වනවා. ඒ කියන්නේ අර සම්මා බුදුදහමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්නන සම්මා සමාධි කොටස ඉස්සෙල්ලා පෙන්නලා දෙනවා. මේ තිකන්න බ්‍රාහ්මණට. එතනින් පස්සේ තමයි ඔය අපි කතා කරන්න යන ඒ ත්‍රිවිද්‍යාව පැහැදිලි කරන්නේ. ඒවං සමාහිතේ චිත්තේ කියලා පටන් ගන්න. ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛලේසේ මුදු භූතේ කම්මනීයිතේ ආනෙන්ජප්පත්තේ කියලා. එතකොට මේ ධ්‍යාන හතර වඩපු කෙනෙක් තුල පවතින தත්ත්වය මේ කිව්වේ. සමාහිතේ චිත්තේ හිත සමාධිමත්ව තියෙන. අපි වචනවල අර්ථයේ පහුගිය සාකච්ඡාවලදී පැහැදිලි කරගත්තා. චිත්තේ සමාහිතේ. චිත්තේ පරිසුද්ධේ. හිත පිරිසිදුයි. චිත්තේ පරියෝදාතේ. හිත වඩාත් පිරිසිදුයි. චිත්තේ අනංගනේ. අංගන කියන්නේ කෙලෙස් වලට කෙලෙස් 100%ක්ම දුර වෙලා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. බොහෝ දුරට කෙලෙස් දුර වෙලා. විගත උපක්ඛිලේසේ චිත්තේ. උපක්ඛිලේස රාග දෝෂ මොහ තුනෙන් ඇති වෙන අනිකුත් උපකිලේශ දුරු වෙලා මුදු භූතේ ඊටාම මෘදු වෙලා හිත කම්මනීය කර්මන්නේ වෙලා මේ කාර්යයට සුදුසු තිතේ හරි තැන පිහිටි ආනෙන්ජප්පත්තේ නොසෙල් වෙන නැත්තම් නැවත කලබල නොවෙන බවට පත් වුණා. ඒකට ඔය ස්වභාවය මම කලින් පැහැදිලි කරා. මම ඔයත්න්ට මතක ඇති මම අර නිදර්ශනයක් හැටියට සකපෝරුවක් ගැන නිදර්ශනයක් මං කියලා. ඔය මොකද්ද මොදු බව කම්මනීය ආනෙන්ජ ටික ඔය කියන කාරණා ටික නිදර්ශන වශයෙන් කිව්වා. එතකොට අපේ හිතේ කෙලෙස් බොහෝ දුරට දුරු වෙලා අඩු වෙලා බැහැර වෙලා හිත බොහොම තව දුරටත් කෙලෙස් තියෙනවද කියලා බලන්න මුදු තත්ත්වයට පත් වෙලා තියෙන හිතක් කියලා අපි කියමු. නැත්නම් අන්නේ තත්ත්වයට පැමිණීම තමයි ඔය අදහස් කරන්නේ. ඉතින් ඔතනින් එහාට තියෙන්නේ ඔය පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති එකක්. ඊළඟට චුතූපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති. ඊළඟට ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේති කියලා. ඒ තමයි බුදුදහමේ කියන ත්‍රිවිද්‍යාව. ඉතින් අපි ඒව ඊළඟ අවස්ථාවකදී කතා බහ කරමු. ඒවයින් කියවෙන්නේ මොනවද? අපිට ඒව කොච්චර දුරට මේ නිවන් මාගයේදී උපකාරී වෙනවද, අදාළ වෙනවද කියන කාරණා අපි
ත්‍රිවිද්‍යා පිළිබඳව ඉදිරි සාකච්ඡාවල්දී කතා බහ කරමු මේ සූත්‍රය පදනම් කරගෙන. හොඳයි අපි අදට ඔය කමඨහන් සාකච්ඡාව උපමනකින් නිමා කරනවා නතර කරනවා. ඉතින් අපිට සාකච්ඡා කරන්න යමක් තියෙනවා නම් මෙතෙන් සිට අපි ඒ සඳහා ඉඩ අවකාශ ලබා ගමු. මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න අපේ කල්‍යාණ මිත්‍රයන්ට මේ අපි යන ගමනේදී අපි මේ කතා බහ කරන දේවල් තරමක් සංකීර්ණ වගේ සමහරට දැනෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ දැනට අපිත් සමග මේ බණ භාවනා කටයුතු වල ඉදී සිටින නැත්තන්ට මේ වගේ තරම් සංකීර්ණ වෙන්න විදිහක් නැහැ. ඒක නිසා මොනවද අපිට කතා බහ කරන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් කියලා. එහෙනම් ගැටලු ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පැහැදිලි කරගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් අපි මෙතෙන් සිට ඒව සාකච්ඡාවට භාජන කරමු. පළවෙනි දේ මේ ධානවල ගති ලක්ෂණ ධාන අංග කියලා ඔබට සම්ප්‍රදායිකව කියනවා. ඒවා ඇත්තනම අපි දැන් වඩාගෙන එනවා. වඩනකොට අපේ හිත කය අපේ ජීවිතය යම් කිසි ආකාරයක මේ තත්ත්වයෙන් පවතින පටන් ගන්නවා. ඒකයි. එහෙම නැතුව මේක නිකන් අපි මේ ආයාසයෙන් ගන්න එකක් එහෙම නෙමෙයි. මේක කුසලතා ටිකක් ක්‍රමානුකූලව වර්ධනය කරගෙන මේ ප්‍රතිඵලයක් විදිහට කුසලතා වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පුද්ගලයා පත් වෙන තත්ත්වයක්. දැන් පළවෙනි ධ්‍යානයෙන් මේක පැහැදිලි වෙනවනේ. එතකොට දැන් එතෙන්දී කරන දේ තමයි අර විවිච්ච කාමෙහි විවිච්ච අකුසලේ කාමසා කුසල ක්‍රියා. ඒක තමයි අපි වඩන කුසලය උත්සාහය. එතකොට ඒක කරනකොට මේ தත්වයට පුද්ගලයාපත් වෙනවා. දෙවෙනි ධ්‍යානයේදී අපි අර විතරක ਵਿਚාර දැකලා අභ්‍යන්තරයට හොඳට හිත යොමු කරයින් පස්සේ අපි ඒක දකිනවා. ඇතුළත මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා. ඒක විදර්ශනාවට ගිහිල්ලා කාමයේ අකුසලයේ ආදීන හොඳට මෙනෙහි කරන්න පටන් ගන්නවා අපි. විදර්ශනා පටන් ගන්නවා. ඒ කාමයේ සහ අකුසලයේ සම්බන්ධව. එතකොට ඒක තමයි අපේ කෘත්‍යය කරන කාර්යය. එහෙම කරනකොට අර විතර්ක વિચાર රූප සමනේ වෙනවා. එතකොට අපි කරන කාර්යයේ අරක සිද්ධ වෙන්නේ විතක්ක વિચારං රූප සමන. ඒකයි. ඉතින් ඒ විදිහට තුන්වෙනි ධානයේ තිනකොට අර තමන් ලබාගත් ස්වභාවයේ ලැබුණු මේ සුඛ සෝමනස්ස ස්වභාවය අත්ති දිනව. නමුත් ඒකට නොඇලී ඉන්නවා. සුඛ සෝමනස්ස කියන්නේ නෝලෙන් ධානයේදී අර සුද්ධියේ ඵලයක් විදිහට මේම සුඛ සෝමනස්ස දැනෙන්න පටන් ගන්නවා. ඔව් අර 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 මානසිකව තිබුණු අර වෙහෙස අර විතර්ක વિચાર වැඩ කරනකොට අභ්‍යන්තරේ මානසික වෙහෙසක් තියෙනවනේ අපිට.
ඒක දැන් අපි අධදකින කාරණයක්නේ. ඒක ගෙවිලා ගිහිල්ලා අර ඇති වෙන මානසික සහනය, කායික පහසුව තමන්ට ඒක ලැබෙනවා. ඒක භුක්ති විඳින්නෙක් බවට පරිවර්තනය වෙනවා. ඔව්. ඒකත් අර අරහෙ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන දෙයක් ඒකට. එතකොට ස්වාමීනි එතනදී අපේ කුත්තිය වෙන්න ඕන ඒ සුඛ සෝමනස්සයට ඒකත් අනිත්‍යඥාන වශයෙන් සලකලා ඒකට බැහැ ගන්න නැතුව ඒක ඇලෙන්නේ නැතුව ඉන්න එක තමයි අපේ කුත්තිය වෙන්න ඕනේ. ඔව් අර ඒකත් එක්ක අර අපේ කියන්නේ අනිත්‍යත විහරණය කිය. ඔව් යමක් තියෙනවා අපිට දැන් යමක් උපයාස අපයාගත් දෙයක් තියෙනවා ඒක භුක්ති විඳිනවා. නමුත් ඒකත් එක්ක අනිත්‍යයි. මොකද දැන් විදර්ශනාවේදී දන්නවනේ ඒකත් අනිත්‍යය අනාත්මයි කියන්නේ. ඒකයි. එතකොට ඉන්නේ අර තුන්වෙනි මට්ටමේ. එතකොට කෙනෙකුට ඔය සංවලිදී යම් කිසි විදිහක මානසිකාරයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ පළවෙනි දවසේ ඉන්නවා දෙවෙනි දවසේ ඉන්නවා තුන්වෙනි දවසේ ඔය එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහෙත්ම අවශ්‍ය නැහැ. තමන් වඩාගෙන යන කුසලයේ ඔය කියන පිළිවෙලට කුසලයේ වඩාගෙන යෑම විතරයි අවශ්‍ය කරන්නේ. එතකොට අන්තිම හතරවෙනි මට්ටම කියලා කියන தത്വයට එනකොට උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං කියන තැනට එනකොට එයා හැම දෙයක් කෙරෙහිම දැන් අවබෝධය හුඟක් ගැඹුරු වෙලා තියෙන. ඉතින් සිහිය හොඳයි හැමතිස්සෙම සතිපට්ඨානේ සිහිය පිහිටලා තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම ගැන යථාබෝධය තියෙන නිසා හැම දෙයක් පිළිබඳව උපේක්ෂාවෙන් ඉන්නවා. ඉතින් දැන් අර ඇති බව අපි අර කලින් සාකච්ඡාවකදී මම ඒක පැහැදිලි කරා. ඇති බව නැති බව වගේ අර ලෝක සම්මත සමහර දේවල් කෙරෙහි බව උපේක්ෂා. ඇති බව හෝ නැති බව, හොඳ සහ නරක, සැප සහ දුක, සෝමනස්ස සහ දෝමනස්ස ඔය තියෙනවනේ මේ දෙපැත්ත. ඒක හේතුඵල ධර්මානුකූලව අවබෝධ කරගෙන තියෙන්නේ. නැත්නම් ඇති බව, නැත්නම් නැති බව. ඒ ඇති බවත් හේතුඵල ධර්මතාවයක්, නැති බවත් හේතුඵල ධර්මතාවයක්. හොඳත් හේතුඵලයක්, නරකත් හේතුඵලයක්. ඒ හැම ධර්මතාවයකටම උපේක්ඛා අදහස් ටිකක් ඇති කරගන්න. ඉතින් ඔතෙන්ට එනකොට ඊටාම අර ඒකයි අර හිතේ ස්වභාවය අර විදිහට විස්තර කරන්නේ. ඒවන් සමාහිතේ චිත්තේ මොදුභූතේ කම්මනීයේ චිත්තේ ආනෙන්ජප්පත්තේ වාදී වචන ටිකක් පාවිච්චි කරලා තියෙන සූත්‍රේ. ඒකයි දැන් දෙනකොට හරි මොදුයි. අපි අර කලින් අපි හරි ගොරෝසුයිනේ. අපි අර හොඳට උඩ යන නරකට පහලට යන ඒ වගේ සැපේට මේ නැඹුරු වෙන දුකෙන් පලා යන ඒ වගේ හරි සංකීර්ණ මානසිකත්වයක්නේ. දැන් ඒව අවබෝධ වුණයින් පස්සේ ඒවා මේ හේතුඵල ධර්මතාව කියන එක අවබෝධ වුණයින් පස්සේ හරි මොදුයි ඒ ලක්ෂණය දෙන්නුම් කරන්නේ. එතකොට සම්වංශ දැන් අපි තුමු මේ හතරවෙනි තත්ත්වයෙන් ඉඳගෙන මේ හතරවෙනි ධ්‍යානයෙන් විස්තර කරන වාක්‍යයක මනස පත්වෙච්ච කෙනෙක් මේ ඉදිරියදා යම්කිසි කටයුතුවේ යෙදී ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. පරියංග භාවනාවක ඒ වගේ විශේෂයෙන්ම ඒ වගේ මේ අර ශුන්‍යාගාරයකට ඒ වගේ තැනක මේ පරියංගයක ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් නේද ස්වාමී? ඔව්. ඒ කොතන වුණත් ප්‍රශ්නයක් නෑ මේකට. ඒ කියන්නේ මේකෙදී එහෙම ඔය ධානවලදී එහෙම කතාවක් ඇත්තෙම නෑ නේද? කොහොමද ධ්‍යානේ ධ්‍යාන ගැන කියනකොට ඒ මට්ටම් ගැන කියනකොට ශුන්‍යාගාරගතව ආරඤ්‍යගතව රුක්මූලගතව කියන්නේ නැහැනේ. එහෙම කතාවක් නැහැ. පටන් ගන්න විච්චකාමයේ විච්චකුසලේ ධම්මේ. එතකොට ඒ කාර්යයේ ඒ කියන ගුණාංගය පුද්ගලයාගේ ජීවිතේ හැම මොහොතකම යා වැඩ කටයුතු කරමින් ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. ඉදිනදා ජීවිතයේ කටයුතු වලදී සිටින වෙන්න පුළුවන්. ඒ සියල්ලෙම නිදහස් වෙලා විවේකයෙන් ඉන්න මේ විශ්‍රාමයෙන් ඉන්න ශූන්‍යාගාරගත වෙලා ඉන්න පරියන්කේ ඉන්න වෙලාවත් ඒ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කොයි අවස්ථාවෙත් මේ තත්වය පවතිනවා. මොකද මේක දියුණු කරගෙන ඇවිල්ලා තියෙන තත්වයක් නෙමෙයි. තාවකාලිකව පොඩි වෙලාවකට බලෙන් ගන්න ස්වභාවයක් නෙමෙයිනේ.
මේ කියන සත්‍යයට යම් කිසි කෙනෙකුට යම් අවස්ථාවක පුළුවන් උදානන් සිද පත් කරගන්න එතන ඒක දිගටම පවතිනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ ඒක නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය නොවුනනම් ඒක දිගටම නොපවතින්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. ඔව් අපි දහමේ හැම කුසලතාවයක්ම නඩත්තු කිරීමට යටත්වයි පවතින. නඩත්තු කිරීමකින් තොරව පවතින්නේ නැහැ. ඕනම දෙයක් සමුදේ වයි. කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියන එකම තමයි කියන්නේ. ඔව් ඔව් මේ යම් කිසි කුසලයක් වඩා ගත්තද ඒක අපි කියන්නේ පවත්වගෙන යා යුතුයි කියන්නේ. ඒකටනේ ඔය සතිපට්ඨාන ක්‍රමය අපි ඉස්සරහ කරන් තියෙන ඉතින්ට පවත්වගෙන යන්න නම් සිහිය විමසුම් නොවන වීර්ය තුන ඕකෙන් තමයි අපි පවත්වගෙන යන්නේ. ඒක පවත්වගෙන යනවනම් විතරයි. ඒක අර මේ හේතුඵල ධර්මතාවයට අනුව ඉමස්මින් සති ඉදං හෝති. ඉදං හෝති මේ මේ කියන ධානී මට්ටම පවතින්නේ මේ මේ කුසලතා ඇතිතාවක්ය. නේ? ඉමස්මින් අසති ඉදං හෝති. ඒක ධානයටත් එහෙමමයි. මේ කුසලතා නැද්ද? එතකොට මේ මට්ටමේ පුද්ගලයා පිරිහෙන පහල කෙරෙන මේක නැත්තම් මේක නෑ මේක ඇත්තම් මේක තියෙනවා නම් මේක තියෙනවා. ඒක දැන් පළවෙනි ධානයේ අපි ගත්තොත් විවිච්චේව කාමෙහි විච්ච අකුසලෙහිනේ. ඒකෝට ඒක හසුරුවාගත්තම අර මට්ටමේ ඉන්නෝ ඉමස්මින් සති දං හෝති. ආපහු පුද්ගලයා කාමයට අකුසලයට වැටුණා. ඒකනේ අපි ධානයෙන් පිරිහෙනවා කියලා කියන්නේ. ඉමස්මින් අසති දං හෝති. මේ නැති ගල්ලි මෙයක් නැත. අර තිබුණ අර නැවත උත්සාහ කරන්න වෙනවා ඒ තත්ත්වේ නැවත ඇති කරගන්න. අර කුසලයේ වඩන්න වෙනවා. කුසලයේ වඩන්න. ඒක නිසා කුසලයේ වඩා ගත්තම බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා පහෝරත්තාන සික්කි කුසලේසු ධම්මේසු කියලා. වඩාගත් කුසලය සිහිනුවන වීරය ඇතුව පවත්ව ගන්නවා නඩත්තු කර ගන්නවා. පවත්වගෙන යා යුතුයි පුද්ගලයා. අහෝරත්තාන සික්කි දිවාරය දෙකෙහිම. එතකොට ඒ අනුව බලන්න වෙලාවක් තැනක් එහෙම කියන්නේ. දිවාරය දෙකෙහිම කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. දිවාරය දෙකෙහිම මේ කුසලය මේ වඩාගත් කුසලය. ඒ කුසලය පවත්වගත යුතුයි. එතකොට අපි අපේ මේ ඉලක්කයක් විදිහට ගත්තොත් එහෙම එතකොට මේ සම්මා සමාධි කියන තත්වයට අපිට විවිධ විදිහට වැටෙන්නත් ඉඩ තියෙනවා ඒකෙන් පිළිහෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි මේ සම්මා සමාධි කියන මේ ඥානතරේ මේ කියන තත්වය දිගින් දිගටම පවත්වා ගන්න යන උත්සාහයක තමයි අපි ඉන්නේ නේද ස්වාමී. ඔව් ඊට අදාළ කුසලතා හොඳින් තේරුම් අරගෙන ඒ කුසලතා වඩා ගන්න ඕන. වැඩිලා නැත්නම් වඩා ගන්න ඕන. වැඩිලා නම් මේ කුසලතාවේ පවත්වගෙන යන්න ඕන. එතෙන්දි තමයි අපිට ඔය මේ සතිපට්ඨාන ක්‍රමය බරපතල විදිහට අනුග්‍රහයක් වෙන්නේ. සිහිය නේ. සිහිය. පුදුම තරම් ඒකට දායක වෙනවා සතිමත් බව කියන එක. ඊළඟට වීර්යය විමසුම් නොවන ඔය තුන පුදුම තරම් දායක වේ. බලවත්සන්නේ මම හිතන්නේ අපිට කලින් තිබුණට වැඩි විවරක් ඉදිරියට අපි අඩු වශයෙන් මේක මේ කෘත්‍ය මොකද්ද කියන එක තේරුම් ගත්තා කියලා මම කල්පනා කළා. වාසේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මටත් කියන්න තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනා මාලාව තුළින් ගොඩාක් මේ ධ්‍යාන ගැන ඇත්තටම තිබුණු වැරදි වැටහීම් ගොඩාක් නැතුව ගිය හෙක්ටර් වහන්සේට ගොඩක් කුසල්. මට මේ පොඩි දෙයක් මේ විස්තර කරගන්න ප්‍රශ්නය අහන්නේ ස්වාමීන් වහන්සේ විතක්ක විචාර කියන එක ගැන කොහොම පැහැදිලි විස්තරයක් කරා ඒක තේරෙනවා. මට මෙතනදී පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ දැන් අපි සංඛාර ප්‍රපංච ආදී කියන දේවල් මේවා නිසාම අතුණ එක්තරාන්තම් දුරදිග කිය අවස්ථාවක් නැත්නම් මෙතනදී විතක්ක විචාර කියන වචන දෙකේ විශේෂ ඒ කියන්නේ මේ
තේරුමක් තියෙනද මේ වචනේ මෙතන පාවිච්චි කරලා තියෙන කියලා දැනගන්න තමයි. ඔය සංකාර ප්‍රපංච ඇත්තටම විතර්ක ਵਿਚාරවල දුර දුර දිග ගිය අවස්ථාවක් තමයි. ඒ පැහැදිලි කිරීම හරි. ඒ කියන්නේ අපිට විතර්ක ਵਿਚාර සංසිඳව ගන්න බැරුණාම තමයි මේ විතර්ක ਵਿਚාර දිගින් දිගට යෑමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සංකාර ප්‍රපංච ඇති වෙන්නේ. සංකාර ප්‍රපංච කිව්වම ඒ අර මානසින්ම හදා ගන්නා වූ යම්කිසි උතන අකුසල පක්ෂයට සම්බන්ධ වෙයි අපි සංකාර ප්‍රපංච මතෙන්දී පැහැදිලි කරන්නේ. එතකොට අර විතර්ක ਵਿਚාර වලට ගිහිල්ලා ඒ විතර්ක ਵਿਚාර වලින්ම හදනවා යම් යම් නිශ්චිත අකුසල පක්ෂයට කාම පක්ෂයට සම්බන්ධ නිශ්චිත සංකල්ප හදනවා. දැන් ਉਹ අපිට ඕන තරම් මේ මිනිස්යා තුල දකින්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දැන් කාම විතර්කය පැත්තට ගියාම පුද්දලෙව. එතකොට ඒ කාමය භුක්ති විඳීමට අදාළව විවිධාකාරේ ප්‍රපංච හදාගන්න. විවිධාකාරේ සංස්කාර ඇති කරගන්න. ඊට අදාළ වැඩ සැලසුම් හදාගන්නෝ ක්‍රියාකාරකම් නිර්මාණය කරගන්නෝ. දැන් බලන්න ඒ කාමයට අදාළ කාම ප්‍රපංච කාම සංස්කාර කොයිතරම් ප්‍රමාණයක් මනුෂ්‍යව සකස් කරගෙන තියෙනවද? දැන් සරල වශයෙන් අපි ගත්තොත් ඔය නොයේ විදියේ උත්සව සම්භාෂණ නානා ප්‍රකාර දේවල් මේ අපි ඔය එන්ටර්ටේන්මන්ට් කියලා නිකන් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ අපි මේ ඒ වගේ මොන තරම් එක එක විදිහට දැන් ජීවිතය ගත්තොත් අපි කියන උපන් දිනේ සමරන්න ඕනේ ඒක එක දවස් එක සැරයක් නැහැ වාසිකව කරන්න ඕනේ ඊට පස්සේ වෙඩින් ඇනිවර්සරි එක කරන්න ඕනේ ඒකත් ඉතින් අවුරුදු බතා කරන්න පුළුවන් නේ තව මොකක් හරි විභාගයක් පාස් වුණොත් එහෙම නැත්නම් තව වෙන මොකක් හරි චූටි වෙනසක් ඇති වුණත් ජීවිතේ ඒකට මේ ඒකට එකක් හදනවා අපි කියන්නේ ඉතින් ඒකට ලොකු තර්ක විතර්ක ගොඩක් අපි ඒකට එකතු කරනවා. ඉතින් මේක හරි සතුටුදායක අවස්ථාවක්. ඉතින් අපි මේකේ සතුට බෙදා ගන්න ඕන, අනිත් අයට කියන්න ඕන, කෑම හදා ගන්න ඕන, මේක නානා ප්‍රකාර දේවල් ටිකක් එකතු කරන එවැනි අවස්ථා කොච්චර අපි නිර්මාණය කරගෙන තියෙනවා. නේ? ඒ අර කාම විතර්කය දුරදිග යෑම කියන වචනේ හරි ගැලපෙනවා මෙතෙන්ට. දුරදිග යෑම නිසා නිර්මාණය කරගත්ත කාම ප්‍රපංචය. දැන් අපිට ඒක හොඳට දැන් අවබෝධ වෙනවනේ. කාම සංස්කාර සකස් කර ගැනීම කියන අර්ථයෙන්නේ සංස්කාර කියන්නේ. ප්‍රපංච කියන්නේ බොහොම පරපතල විදිහට තර්ක විතර්ක සහිතව සකස් කරගත්ත කිසියම් දෙයක් ප්‍රපංචයක් කියලා කියන්නේ. ඉතින් එවැනි ප්‍රපංච සංස්කාර සකස් වෙන්නේ අර කාම විතර්කය ඒ විදිහට ගිහලා. අකුසල විතර්කයත් එහෙමයි. ඔය පානගත දත්තා දාන කාමීත්‍යාචාර මොසාපි සුණා පරුසා සම්පප්පලාපා පැත්තට ඕන තරම් ප්‍රපංච හදාගෙන තියෙනවා. දැන් මම සරල නිදර්ශනයක් කිව්වොත් දැන් ප්‍රාණඝාතය කියන්නේ ප්‍රාණඝාතය මෙන්න මේ තත්ත්වයන් යටතේ ප්‍රාණඝාතය කළ යුතුයි කියන තැනට අපි ප්‍රපංචය හදාගෙන තියෙනවා නේද? මරණීය දණ්ඩන මෙන්න මේ වැරදි කරපු දෙයලා මරන්න ඕනේ කියන තැනට අකුසල ප්‍රපංචය අපි හදාගෙන තියෙනවා නේද? මිනිස්සු මරන්න හදාගෙන තියෙන්නේ අකුසල විතරකේ අකුසල ප්‍රපංචය හදාගෙන. ඊළඟට සතුන් මරන්නත් අපි එහෙමම හදාගෙන තියෙනවා. මේ සතුන් අපේ භෝගයට හානි කරයි හරි මොකක් හරි අපේ පැවැත්මට බාධාවක් කියලා හරි මොනවා හරි කියලා ඊට අදාළ මේ ප්‍රාණඝාතයට අවශ්‍ය ප්‍රපංචයේ ඊට අදාළ ක්‍රියාකාරකම ඊට අදාළ ද්‍රව්‍ය භාණ්ඩය වස්තු උපකරණේ ආයුධේ හදාගෙන තියෙනවනේ අපි. ඒව තමයි ඔය අකුසල ප්‍රපංච කාම ප්‍රපංච අකුසල සංස්කාර කාම සංස්කාර. ඒක හරි. මේක මේ අකුසල කාම විතර්ක අකුසල විතර්ක දුරදිග යෑමෙන් තමයි
සංස්කාර සහ ප්‍රපංච සකස් වෙලා තියෙනවා. යුද්ධ කරන්න ස්වාමීන් වහන්සේ සාධාරණ හේතු හදාගෙන තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒ තමයි ඒ අකුසල ප්‍රපංචය. යුද්ධයක් කියලා කියන්නේ අකුසල ප්‍රපංචය. කාම ප්‍රපංචයක් නේ. දැන් වර්තමාන යුද්ධේ තින් මේ රුසියාව කියයි මේ යුක්‍රේනය ආක්‍රමණය කරන්න මෙන්න මේ 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 හේතු තියෙනවා. යුක්‍රේනයක් කියයි රුසියාවට විරුද්ධ වෙන්න මේ මේ හේතු තියෙනවා. කොහොම හරි වැරදි වැඩේට අවශ්‍ය කරන කාම විතර්කය අකුසල විතර්කය ඒගොල්ලන්ගේ වර්ධනය වෙලා වෙලා දැන් මේ ප්‍රපංචය හදාගෙන දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය විදිහට දෙපැත්ත සමාජයක අපිත් ඕක දන්නේම නැතුව ඔය දෙපැත්තෙන් එක පැත්තකට නේද සම්බන්ධ වෙලා දැනටත් ඔය ප්‍රපංච හදමින් යනවා ඇති. තෙරුවන් සරණයි. හොඳයි, අපි එහෙමනම් අදට අපේ මේ කමටහන් සාකච්ඡාව නිමා කරමු. එතකොට අපි ඉදිරි කමටහන් සාකච්ඡාවදී බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිවිද්‍යා කතා කරන්නට. මේ මෙතන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඉදිරිපත් කරන පුබ්බේ නිවාසානුස්සති චතුූපපාත ආසවක්කය කියන ස්වභාවයන් සාකච්ඡා කරන්න. ඒවා කොතෙක් දුරට මේ ගමනේදී අදාළ වෙන කාරණාද, මේවා මොනවාද කියලා කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ওই නිර්දිෂ්ට සූත්‍රයත් පුළුවන් නම් කියව ගන්න ඉඩ අවකාශ තියෙන නිසා අපි ඒක දාලා තියෙන්නේ. එහෙමනම් හොඳයි, අපි වෙනදා වගේම බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ ධම් සභාව ධර්ම සාකච්ඡාව කමඨහන් සාකච්ඡාව කළා. ඉතින් ඊට අදාළව කරුණු ඉස්මතු කරලා මේ සාකච්ඡාව තවත් සාරගර්භ කරන්නත් අපේ කල්යාණ මිත්‍රයන් දායක වුණා. මේ සියලු දෙනාටම අපේ කල්යාණ මිත්‍ර ඒ කෘතවේදීත්වයේ පළ කරමු. මේ යහපත් කාර්ය සංවිධානය කිරීමෙන් ඒ වගේම මේ යහපත් කාර්ය පවත්වාගෙන යමින් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය පිණිස කටයුතු කරන දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ සත්කාරයට සම්බන්ධ වන සියලුම දෙනාට මේ තුලින් ලබා ගන්නා වූ ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන ඒ මෙත් කරුණාසිත අපි හැම දෙනා කෙරෙහි ඇති කරගෙන අනුමෝදනා ආශිර්වාද ගත සජ්ජායනය කරලා සියලු දෙනාටම අපේ මේ කුසලය පින අනුමෝදන් කරලා අපේ මේ කටයුතු නිමා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. දේවෝ වස්සතු කාලේන සස්ත සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා. කායික සුවය, මානසික සුවය සැලසේවා. ඊ ලැබෙන කායික මානසික අස්ත්‍ර සිල්ලෙන් තවදුරටත් සීල සමාධි ප්‍රඥා ගුණම පුරාගෙන මේ ජීවිතයේදීම නිවෙනින් නිවී සැනසෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව.
අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණයි සුපත් වේවා දෙවියන් වහන්සේ 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 දෙවියන් වහන්සේ